තුන් සිත පහදන පන්සිල් මලව. තෙරුවන් සරණයි සුපින්වත් ඔබ සැමට සුබ උදෑසනක්. ඔබට අද දවස යහපත් සිතුවිලි යහමින් සිත තුළ පැන නැගෙන බුදු රුව නිරන්තරයෙන් සිත තුළ දැනෙන මැවෙන සුන්දර දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තාහි අත්තනෝ නාතෝ, තමාගේ පිහිට තමාමයි. ඒ බව අපට කියලා දුන්නු මිහි පිට පහළ වුණු එකම ශාස්ත්‍රඥ වහන්සේ ඒ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි. උන්වහන්සේට දෑත් එකතු කොට අපි වන්දනා කරමු. ඉතාමත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මගේ ශාස්ත්‍රඥ වහන්සේට নমස්කාර වේවා කියලා. සම්මා සම්බුදු පියාණන් වහන්සේ බුද්ධත්වය පසක් කරගන්නා එදින පශ්චිම යාමේ උන්වහන්සේ දකිනවා මේ සත්වයා කර්මානුරූපීව මෞකුසට නැහැටි. ඒ මෞකුසයන් වලින් බැහැරව විවිධ ලෝතලවල උත්පත්ති ලැබෙන හැටි. ප්‍රේත ලෝකවල, භූත ලෝකවල, නරකයේ දැවෙන හැටි, පිච්චෙන හැටි, බ්‍රහ්ම තලවල, දිව්‍ය තලවල සැප විඳින හැටි, සක්විති සැප විඳින හැටි, නැවතත් නරකයට වැටෙන හැටි, මහා විශාල අනුකම්පාවකින් උන්වහන්සේගේ සිත පිරෙනවා. මේක තමයි ලෝක ස්වභාවය. උන්වහන්සේ දකිනවා. ඉතින් තමන් වහන්සේ වීරෙන් අවබෝධ කරගත්තාම ලෝකයට දේශනා කරනවා. ඒ ධර්මය අසන්නට සුදුසු කාලයක, ඒ ධර්මය ඇසෙන්නට සුදුසු පරිසරයක උත්පත්තිය ලබන්න, ජීවත් වන්න, ජීවමාන වන්න අප සියලුම දෙනාට පුණ්‍ය ශක්තිය තිබිලා තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස, අවසරයි. සිරස FM පන්සිල් මළුව ශාවිකාවක් එවන ලද ප්‍රශ්නයක් මේ. ඇය පසුගිය දිනක උදෑසන සිහිනයක් දකිනවා. ඒ සිහිනේදී ඇය දකින්නේ ඊටමත් විරූපී ස්වභාවයක් සහිත කැරලි ගැසුණු හිසකෙස් සහිත, ඒ හිසකෙස් තෙත් සහිත ස්වභාවයක් හැටියට ඇය සිහිනෙන් උවත් හඳුනා ගන්නවා. විරූපී ආකාරයට දත් මුඛයේ තනින් තන පිහිටුණු പ്രേත කාන්තාවක්. කාන්තාවක්ද පිරිමියෙක්ද කියා සොයාගන්නට බැරි අවස්ථාවකට ඇය මුහුණ පානවා. නමුත් බියටපත් වෙලා ඇය නැගිටිනවා. වෙලාව උදෑසන 1:00යි. මේ ප්‍රශ්නයත් එක්ක ඇයට නිවසේ ඉන්නට පවා බියක් ඇති වෙනවා. කොහොම නමුත් ගෞරවනීය ස්වාමීන් වහන්ස, මේ කාරණය නොපෙනෙන ලෝක සමග කටයුතු කරන, ඒ නොපෙනෙන ශක්තියින් එක්ක සම්බන්ධතාවන් ඇති කරගත්ත පුද්ගලයෙක්ට මේ කාරණය අදාළ සිද්ධියට මුහුණ පාපු ඒ තරුණිය කියනවා. එතනදී මේ පුද්ගලයා පැහැදිලි කරන්නේ මේ කාන්තාව අහවල් නමකින් ගිහි කාලේ ජීවත් වෙච්ච කාන්තාවක්. ඒ කාන්තාව ඔබේ ලොකු අම්මා. ඇය ඉන්නේ ඔබේ නිවසේ පිටිපස්සේ අසුචි වලක. ඇයට පින් මදි. ඇයට දෑත් එකතු කරලා කෙනෙක් අනුමෝදන් කරන, කෙනෙක් ලබා දෙන පින අනුමෝදන් වීමට හැකියාවක් නැහැ. ඇයි ජීවිත කාලය පුරාවටම කලේ දරුවන්ව රැක බලාගත් එක, මුණුපුරන්ව රැක බලාගත් එක, ආහාරම පිසපු එක. හැබැයි ජීවිතේ කවදාවත් මහා සංඝරත්නය වෙනුවෙන් ධන සකස් කරගන්නට ඇයට හැකියාවක් ලැබුණේ නැහැ. ඇය මේ මොහොතේත් දැවෙනවා, තැවෙනවා, හඬනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස, මේ කාරණය කෙනෙක්ට බැහැර කරන්නට පුළුවන් පන්සිල් මළුවේදී මේ මොහොතේ සාකච්ඡා නොකළ යුතු කාරණයක් ඇටියට. නමුත් ඔබ වහන්සේ එදා පටන්ම අපේ සමාජයේ බොහෝ දෙනෙක්ව ධර්ම මාර්ගයට යොමු කළා. ඔබ වහන්සේ කර්මය, කර්මඵල ඇසුරෙන් ජීවිතය කියලා කියන්නේ අප ලැබපු දුර්ලභ දෙයක් බවත්, අප අප්‍රමාදී විය යුතු බවත් ඔබ වහන්සේ කරුණාවෙන් පැහැදිලි කළා. ඉතින් මේ සිද්ධියේ සුලමුල මේ මහා සමාජයට ඉතාමත් වැදගත් වෙන නිසා ඉතාමත් ගෞරවයෙන්, ඉතාමත් කරුණාවෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා මේ සිද්ධිය ධර්මානුකූලව පැහැදිලි කර දෙන හැටියට. අවසරයි ස්වාමීන් වහන්ස. පින්වත් නෝන මහත්මිය, පන්සිල් මළුව වැඩසටහන මේ හිමිදිරි උදෑසන මුලින්ම මට යොමු කරපු ප්‍රශ්නය තමයි යම් පින්වතියක් රාත්‍රී තද නිින්දේ පසු වෙනකොට දැකපු හීනයක් සම්බන්ධ ප්‍රශ්නයක්. ඉතින් ඒ හීනේදී අවසානයේ අනාවරණය කරගන්නේ ඒ Tamanගේ මියගිය ලොකු අම්මයි, ඒ ආකාරයෙන් රාත්‍රියේ ඒ බියකරු ආකාරයට පෙනී හිටියේ කියන කාරණේ. දැන් ওই කාරණේදී ඔබතුමිය ප්‍රශ්න කරන්නේ Tamanගේ මියගියේ අදාළ කාන්තාවගේ මියගේ ලොකු අම්මා ජීවිත කාලය පුරාවට පින්කම් කරපු කෙනෙක් නෙමෙයි. ඒ අම්මා හැමදාමත් මැරෙන කම්ම කළේ දරුව වෙනුවෙන් මොනුපුරු මිනිබරි වෙනුවෙන් කැපවෙච්ච එකයි. දරුවන්ගෙන් එහා ලෝකයක්, Tamanගේ පවුලෙන් එහා ලෝකයක් ඒ අම්මට තිබ්බේ නැහැ කියන කාරණේ තමයි පින්වත් ඔබතුමිය ප්‍රශ්නයක් හැටියට යොමු කළේ. ওই කාරණය ඒ අදාළ කාන්තාවගේ මියගිය ලොකු අම්මාට පමණ පොදු ප්‍රශ්නයක් නෙමෙයි. සමාජයේ දිහා බැලුවාම මං හිතනවා මේ රටේ විවාහ ජීවිත ගත කරන දුවදරුව පෝෂණය කරන 90% අම්මලාගේ තාත්තලාගේ කතාව තමයි ඔය කතාව. ලෞතර බුදුරජාණන් වහන්සේ නිවන් මාර්ගය හැටියට එහෙමත් නැත්නම් ලෞකික සැප ලැබීමේ මාර්ගය හැටියට දේශනා කරපු මාර්ගයක් තියෙනවා. ඒක බොහොම විවෘතයි. සැඟවුණ දෙයක් නෙමෙයි. ධර්මයෙන් සවක්කාතයි. ධර්මයේ හිපස්සිකයි. සැඟවුණ මාර්ගයක් නෙමෙයි. විවෘතව දේශනා කොට වදාළ මාර්ගයක්. ඒ මාර්ගෙදී බුදුරජාණන් වහන්සේ අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගෙදී ඒ කියන්නේ අපි නිවන් අදාළ වාරෂ්ඨාංගික මාර්ගයෙන් පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. ලෞකික සැපය. දැන් උතන ප්‍රශ්න වෙලා තියෙන ඔබතුමිය අහන ප්‍රශ්නේදී ලෞකික සැපය ගැන හිතලත් නැහැ. මරණයෙන් පස්සේ පටිච්ච සමුප්පන්නව ලබන සැපයක් ගැන හිතලත් නැහැ. ලෞකික පැත්තෙන් නිවනක් ගැන කොහෙත්ම කතා කරන්න ඌමනාවක් නැහැ ওই ප්‍රශ්නේදී. මෙලව පරලව Tamanගේ සැපය ගැනවත් ඒ මියගිය කාන්තාව හිතලා නැහැ. හොඳේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේසා සුන්දර නිවැරදිව විවෘතව දේශනා කළා වූ මාර්ගයක් තියෙනවා. ලෞකික සැපයට. ඒ ලෞකික සැපයට මාර්ගයේදී බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය. කොයිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මනුස්ස ජීවිතයක් ලබා ගැනීම කොයිසා දුර්ලභ කාරණයක්ද කියන කාරණය. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අපිට බොහොම පැහැදිලිව දේශනා කරනවා අපි සතර අපාය මහගෙදරක් කරගෙන ජීවත් වෙලා තියෙනවා කියලා. සතර අපාය මහගෙදරක්, අපේ මහගෙදර සතර අපාය. ඒ විතරක් නෙමෙයි ලෞතර බුදුරජාණන් වහන්සේ වරක් ස්වාමින් වහන්සේලාගෙන් විමසනවා ඔබ වහන්සේලා සංසාරේ තිරිසන් ලෝකවල ඉපදුන වෙලාවේ මිනිස්සු ඔබලාගේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරයද වැඩි මහසાગරයේ ජලයද වැඩි කියලා. ඒ කියන්නේ මහසાગරයේ ජලයට වැඩි මහා රුධිර සාගරයක් අපි තිරිසන් සත් වෙලා ඉපදුන වෙලාවේ අපේ බෙල්ල කපාගෙන ගලාගෙන ගිය රුධිරය මහසાગරයේ ජලයට වඩා පිහෙල්ලා තියෙනවා. ඒ තිරිසන් ලෝකේ සතර අපායේ මහගෙදරක් කරගෙන සතර අපායේ ජීවත් වුණා. නමුත් අපි දැන් කතා කරන්නේ Tamanගේ ලොකු අම්මා ප්‍රේතියක් වුණායි කියන කාරණය. එහෙනම් බලන්න එහෙමනම් ඔය ලොකු අම්මා මේ පටිච්ච සමුප්පන්න ජීවිතයේදී ප්‍රේතියක් වුණා නම් පින්වතුනි සංසාරේ තිරිසන් ලෝකවල කල්ප කොච්චරක් නම් ඉන්නේ නැද්ද? නිරයට වැටිලා කල්ප කොච්චරක් නම් ඉන්නේ නැද්ද? අසුර ලෝකයන්ට වැටිලා කල්ප කොච්චරක් නම් ඉන්නේ නැද්ද? නමුත් අපි ඒව දන්නේ, අපි දන්නේ ප්‍රේතියක් නිසා අපි දැනගත්තා. හීනෙන් හෝ සමාධිමත් හිතකින් හෝ දර්ශනය කරගත්ත නිසා අපි දැනගත්තා. එහෙම නැත්නම් තිරිසන් ලෝකෙක ඉපදුනා නම්, අසුර ලෝකෙක ඉපදුනා නම්, නිරයට වැටුණා නම්, එහෙම නැත්නම් ඔය බහිරවේ බුම්මාටු දෙවියෙක් කොයි වගේ තැන්වලක ඉපදුනා නම් අපිට හීනෙන්වත් දකින්න හම්බ වෙන්නේ නැහැ. සමාධිමත් හිතකින්වත් දකින්න නොලැබෙන්න පුළුවන්. හොඳේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මා දිට්ඨිය අර්ථයන්ට අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය. තේන්න? අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාස. අම්මා තාත්තා මහා බ්‍රහ්මෙක්, අම්මා තාත්තා උතුම් රහත් ගුණයන් තියෙන අනාගාමී උත්තමයෙකුට වඩා ශ්‍රේෂ්ඨ චරිත දෙකක් අම්මා තාත්තා කියන්නේ. ඒ නිසා අම්මා තාත්තට කීකරු වෙන්න ඕනේ, අම්මා තාත්තට ගරු කරන්න ඕනේ. ඒ වගේම ඒ අම්මලා තාත්තලාට ගරු කරනවා, කීකරු වෙනවා වගේම දරුවන් හැටියට දරුවන්ටත් බුදුරජාණන් වහන්සේ යුතුයකම් පක්ෂයක් පනවනවා. දෙමාපියන්ටත් බුදුරජාණන් වහන්සේ යුතුයකම් පක්ෂයක් පනවනවා. දෙමාපියන්ට දරුවන් උදෙසා කළ යුතු යුතුයකම් පක්ෂයක් බුදුරජාණන් වහන්සේ පනවනවා. දරුවෙක් මව් කුසට ආවට පස්සේ ඒ දරු ගැබ සුරක්ෂිතව ආරක්ෂා කරගන්න ඕනේ. සුරක්ෂිතව ලෝකෙට බිහි කරන්න ඕනේ. ඒ බිහි කරපු දරුවා ආදරණීයව මව් කිරි දීලා පෝෂණය කරන්න ඕනේ. ඒ දරුවා ලොකු මහත් කරන්න ඕනේ. ඒ දරුවාට ශිල්ප ශාස්ත්‍ර කියලා දෙන්න ඕනේ. ඒ ශිල්ප ශාස්ත්‍ර කියලා දීලා නිසි වයසේදී ඒ දරුවන්ට දායාද තියෙනවා නම් දායාද පවරලා ඒ අය විවාහ කරලා දෙන්න ඕනේ. දැන් ඔතනින් බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තගේ යුතුයකම් පක්ෂය ඉවර කරනවා. ඔතනින් අම්මා තාත්තගේ යුතුයකම් පක්ෂය ඉවරයි. ඒ නිසා යම් අම්මා කෙනෙක් යම් තාත්තා කෙනෙක් මරණයෙන් පස්සේ පටිච්ච සමුප්පන්නව සතර අපායට වැටෙනවා නම් බුදුරජාණන් වහන්සේට වග කිය යුතු නැහැ. මේ උතුම් සද්ධර්මයට වග කිය යුතු නැහැ. මේ උතුම් ලෞකික සැප ලබා දෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඊට වග කිය යුතු නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දෙමාපියන්ට යුතුයකම් පක්ෂය පනවද්දී බුදුරජාණන් වහන්සේ දෙමාපියන්ව යම් තැනකින් නවත්තනවා. ඒ නවත්තන තැන මොකක්ද? දරුවන් ආවාහ විවාහ කරලා දුන්නට පස්සේ දෙමාපියන්ගේ යුතුයකම් පක්ෂය ඉවරයි. මේ මොහොතේ මේ පන්සිල් මළුව ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන පින්වත් අම්මලා පින්වත් තාත්තලා ආච්චිලා සීයලා මේ කාරණය හොඳින් තේරුම් ගන්න ඕනේ. මේ කාරණය හොඳින් තේරුම් ගන්න ඕනේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සෑම අම්මා කෙනෙක්ම සෑම තාත්තා කෙනෙක්ම සංසාරයේ දරුවන් උදෙසා හෙළු කඳුළු මහ සාගරයේ ජලයට වැඩි කියලා. හොඳට තේරුම් ගන්න මේ උපමාවේ අර්ථය හොඳින් විවෘත කරලා දකින්න. කෙනෙකුට ප්‍රශ්නයක්, මේ ඕන කෙනෙකුට ප්‍රශ්නයක්, සද්ධාව දුර්වල කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ ප්‍රශ්නයක්. මොකද මේ මහ පොළවෙන් 4/3 වසාගෙන සිටින මහ සාගරයේ ජලයට වඩා දරුවන් උදෙසා කඳුළු හෙළලා තියෙනවා කියන කාරණය සද්ධාව නැති කෙනෙකුට නම් පින්වතුනි විහිළුවට කාරණයක්මයි. කොහොමද අම්මා තාත්තා කෙනෙක් තාත්තලා සංසාරයේ මේ මහ සාගරයේ ජලයට වඩා කඳුළු හෙළුවා කියන කතාව කොහොමද පිළිගන්නේ කියලා නේ? නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ උද්ධර්මයක් කවදාවත් වරදින්නේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේලා මේ උත්තරීතර ධර්මයන් දේශනා කරන්නේ පින්වතුනි චතුප්පපාත ඥානෙන්, పూర్වේ නිවාසානුස්සති ඥානෙන්, සත්වයාගේ ඉපදීම සහ ඉපදුන තැන්, අතීතේ ඉපදුනා වූ තැන් නුවණින් දැකලා, සමාධිමත් සිතෙන් දැකලා. එහෙම දැකලායි බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්මයන් දේශනා කරන්නේ. ඔබ හිතන්න මගේ අම්මා මැරුණා, මගේ අම්මා මැරිලා പ്രേත ලෝකෙට වැටුණා කියලා හිතන්න. പ്രേත ලෝකෙට වැටුණා නම් ආයිමත් ඒ අම්මගේ ගොඩේමක් නැහැ. പ്രേත ලෝකයේ තුල කරගන්නා වූ ලෝභ, ද්වේෂ, මෝහයන් නිසාම පින්වතුනි අකුසලයෙන් අකුසලයටම ගිහිල්ලා പ്രേත ලෝකයෙන් සමහර විට යකෙක් යක්ෂණියක් බවට පත් වෙන්න පුළුවන්. එතනින් ආයිමත් ගිහිල්ලා තිරිසන් ලෝකවලට වැටෙන්න පුළුවන්. ආයිමත් නිරේ මහා ගිනි ජාලාවලට වැටෙන්න පුළුවන්. දැන් මොකක්ද එතකොට උනේ? දරුවන් උපාදානය කරගෙන අම්මා තාත්තා මැරෙනවා. දරුවන් උපාදානය කරගෙන අම්මා තාත්තා මැරිලා ඇයි? දරුවන්මයි ජීවිතේ. දරුවන්ගෙන් තොර ජීවිතයක් නැහැ. මොකද සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැහැ, සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන්නේ නැහැ, සංසාර බය, සංසාර ගැඹුර දකින්නේ නැහැ. දරුවා මගේ, දරුවා මමයි කියලාම දකිනවා. මගේ මමයි කියලා දකිනවා. සංසාරයේ මහ සාගරයේ ජලයට වඩා දරුවන් උදෙසා කඳුළු හෙළුවා කියන කාරණය නුවණින් ගලපන්නේ නැහැ. මම නුවණින් ගලපනවා. මම අද භික්ෂුවක්. නමුත් මම භික්ෂුවක් නොවේ. මම තාත්තා කෙනෙක් වුණා නම් මම තාත්තා කෙනෙක් වෙලා මගේ මුළු ජීවිත කාලෙම මං දරුවන් උදෙසා දරුවන්ගේ මුණුබුරන් උදෙසා මං කැප කරලා මරණාසන්න මොහොතේ මගේ දරු මුණුබුරන් උපාදානය කරගෙන මං මැරෙනවා. මැරලා ගිහිල්ලා මං പ്രേත ලෝකෙ ඉපදෙනවා. പ്രേත ලෝකෙ ඉපදෙන්නේ කොහොමද? පරදත්ත රූප ජීවි പ്രേතෙක් වෙලාද? නෑ. පරදත්ත රූප ජීවි പ്രേතෙක් වෙන්නත් පින් අවශ්‍යයි. නමුත් මං පින් කළේ නැහැ. මං කලේ දරුවන්ම පෝෂණය කරන එක, දරුවන්ම පෝෂණය, මුණුබුරන්ම පෝෂණය කරන්නේ. හම්බ කරන එක දරුව මුණුබුරුමයි පෝෂණය කළේ. පන්සල ගැන හිතුවේ නැහැ, පින ගැන හිතුවේ නැහැ, සංඝයා ගැන හිතුවේ නැහැ, දානයක් ගැන හිතුවේ නැහැ, සීලයක් ගැන හිතුවේ නැහැ. ඒවා ගැන හිතුවේ නැහැ. ඒවා කරලා දානයක් නොදී මං പ്രേත ලෝකෙ ඉපදෙද්දී ඇඳුම් නැහැ මට. ඇඳුම් නැහැ. මගේ පටිච්ච සමුප්පන්න പ്രേත උපතේ මං ඇඳුම් නැතුව ඉපදෙන්නේ. නිර්වස්තුව ඉපදෙන්නේ. කන්න නැහැ. මොනවද කන්නේ? සෙම ටිකක් හොයාගෙන ගියත්, සොටු ටිකක් හොයාගෙන ගියත් සෙම ටික ආග්‍රහණය කරද්දිම වමනේ දානවා. වමනේ දානවා. සෙම සොටු ටිකවත් කන්න පින නැහැ. අසූචි ටිකක් කන්න පිනත් නැහැ. ඒකත් වමනේ දානවා. කෑවත් කන්න දෙයක් නැතිකමට අසූචි කන්න හදනවා. ඒකත් වමනේ යනවා. මුත්‍රා බොන්න හදනවා අනුන්ගේ. ඒකත් වමනේ යනවා. ඇයි? දානි දුන්නේ නැහැ. දානයක් දුන්නේ නැහැ. ඒ ගැන හිතුවේ නැහැ. ඒ නිසාම සමහරු ඉන්නවා Taman දන් දුන්නේ නැහැ කියන කාරණේ විතරක් නෙමෙයි. මම අනුන්ට දන් දෙන්න දුන්නේත් නැහැ. අනුන්ට දන් දෙන්න දුන්නේත් නැහැ. අනුන්ට දන් දෙන්න ගියොත් ඒකත් විවේචනය කරනවා. මොකද අනුන්ට දන් දෙනවට එදා මං කැමති නැහැ. ඇයි? අනුන් දන් දුන්නොත් තමා මානසිකව වැටෙනවා. තමා මානසිකව වැටෙනවා. ඒ නිසාම තමා සමාජය තුලින් කොන් වෙනවා. පන්සලෙන් කොන් වෙනවා, ගමෙන් කොන් වෙන කෙනෙක් වෙනවා. ඒක අනුන් දන් දෙනවටත් එදා මං කැමති උනේ නැහැ. ඉතින් මෙහෙම මැරුණට පස්සේ ඇඳුම් නැහැ, නිර්වස්තුව ඉපදෙන්නේ. ඒ වගේම ආහාර නැහැ. කෑවොත් සෙම සොටු ටිකක් කෑවත් වමනේ දානවා. සමහර වෙලාවට ලේ වමනේ කරමින් ජීවත් වෙනවා. සමහර ප්‍රේතයෝ ඉන්නවා මේ කට පූට්ටු වෙලා ඉපදෙන්නේ. කන්න මුළු ජීවිත කාලෙම ආහාරයක් නැහැ. ආහාරයක් තිබුණත් ආහාරය කන්න යනකොට අතුරුදහන් වෙලා යනවා. ඒ පෙර ජීවිතේ දන් දුන්නේ නැහැ. දෙන දාණය දෙන අය විවේචනය කළා. දෙන්න එපා කිව්වා. ඇඳුමක් දුන්නේ නැහැ. ඒ වගේම කෙනෙකුට ලස්සන දෙයක් හදලා දුන්නේ නැහැ. ගෙයක් දොරක් හදලා දුන්නේ නැහැ. පන්සලකට ගිහිල්ලා පාරක් අතු ගාලා දුන්නේ නැහැ. ගල් වැටියක් බැඳලා දුන්නේ නැහැ. ලස්සනට මල් ගහක් වවලා දුන්නේ නැහැ. ඒ නිසාම පිරිසිදු තැනක ඉන්න පිනක් නැහැ. පිරිසිදු තැනක ඉන්න පිනක් නැහැ. වචනෙන් වැරදි වචන කතා කළා, සම්ප්‍රප්කලාප කතා කළා, අනුන්ට චෝදනා කළා, අනුන්ව පහත් කළා කතා කළා, අනුන්ව ගරහලා කතා කළා. එහෙම කළාම එවැනි പ്രേත චරිතවලට මේ අපි වගේ මේ සුන්දර බිමක ඉන්න පින ලැබෙන්නේ නැහැ. එක කුණු කාණුවක. දැන් කුණු කාණුව වල ඉන්න අය ගොඩක් ඉන්නවා. විශේෂයෙන්ම අපේ දේශපාලන ක්ෂේත්‍රයේ ඉන්න ගොඩාක් මහත්තුරු പ്രേතෙක් වුණොත් කුණු කාණුව වල තමයි ඉපදෙන්නේ. තේන්නේ? කවදාකවත් පිරිසිදු කාණුවක ඉපදෙන්නේ නැහැ. කුණු කාණුවක ඉපදෙන්නේ. කුණු කාණුවක නැත්නම් වැසිකිලි ගන්ධස්සාරී වැසිකිලි තැනක ඉපදෙන්නේ. ඇයි? වචනේ වැරදි. වචනේ වැරදි. තෘෂ්ණාවෙන් උපාදානයන් දරාගෙන මේවා මගේ කරගෙන මේවා මමය කියලා හිතාගෙන අවසානයේ මැරිලා අර කුණු වලක, මඩ වලක, කුණු කාණුවක අන්න ඉපදෙනවා. අසූචි වලක. දැන් ඔබතුමියෝ කියන ප්‍රේතිය අසූචි වලක ඉඳලා ඇවිල්ලා තියෙන කොණ්ඩේ තෙත බරිත වෙලා. තේන්න? එතකොට බලන්න දැන් මම මාවයි උපමාවට ගත්තේ. මම මැරිලා පැවිද්දෙක් නොවි මං ගිහියෙක් ඇටියට පවුල් වෙලා දරුවෝ හදලා මුණුබුර හදලා මම මැරිලා උපාදානය කරගෙන මං කන්න නැති නිර්වස්ත්‍ර ප්‍රේතෙක් වෙලා ඉපදුනා නම් මම කොයිසා දුකක් പ്രേත ලෝකේ විඳිනවද? කොයිසා කඳුළු ගංගාවක් මම പ്രേත ලෝකෙදි හලනවද? ඒ പ്രേත ජීවිතයේ අවුරුදු 100ක් 1000ක් නෙමෙයි, සමහරට කල්ප ගණන් දිග වෙන්න පුළුවන්. එතකොට ඒ කල්ප ගණන් പ്രേත ලෝකයේ තුල මම හෙළූ කඳුළු කොච්චරක්ද කියලා ඔබට හිතාගන්න. ඒ කවුරු උදෙසාද ඒ කඳුළු හෙළුවේ? දරුවන් උදෙසා. දරුවන් නිසා. එකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ දරුවන් උදෙසා හෙළූ කඳුළු අම්මා තාත්තලා මහා සාගරයේ ජලයට වැඩි. එහෙම නැතු මේ දරුවා හදපු කාලේ කෙටි කාලේ විතරක් නෙමෙයි මේ කියන්නේ. හොඳට තේරුම් ගන්න. හොඳට තේරුම් ගන්න නුවණින් ගලපලා. අපි මේ හිතනවා මේ මහා සාගරයේ ජලයට වඩා අම්මල තාත්තලා කඳුළු හෙළුවේ මේ අම්මල තාත්තලා අවුරුදු 40ක් 50ක් මේ කාලෙදි කියලා. ඒ කාලෙ විතරක් නෙමෙයි. දරුවන් නිසායි പ്രേත ලෝකෙට වැටුනේ. එතකොට මේ പ്രേත ලෝකෙත් අවුරුදු ලක්ෂ ගාණක් දුක් විඳලා කඳුළු හෙළලා එතනින් ඒ ප්‍රේතිය පටිච්ච සමුප්පන්නව තිරිසන් ලෝකෙට වැටුනොත් පින්වතුනේ එක තිරිසන් ආත්ම භාවයක එක තිරිසන් තසෙක් 500 වතාවක් ඉපදෙනවා. 500 වතාවක්. ප්‍රේතයා මැරිලා තිරිසන් සතෙක් වුණත් එක කුලයක 500 වතාවක්. 500 වතාවක් ඉපදිලා 500 වතාවකට පස්සේ ආයිමත් තිරිසන් කුලෙමයි. එහෙනම් බලන්නේ 500 වතාව ගියේ සතාට මිනිස්සු මරාගෙන කාපු වෙලාවේ, මිනිස්සු ගල් වලින් ගහපු වෙලාවේ, මිනිස්සු කඩු වලින් කපලා පිහි වලින් කපපු වෙලාවේ ඒ තිරිසන් සතා කොයිසා කඳුළු සාගරයක් කියලා නැද්ද? කවුරු නිසාද ඒ තිරිසන් සතා කඳුළු වෙලන්නේ? දරුවන් නිසා. දරුවන්ගේ උපාදානය, එතනින් ඒ උපාදානය තියෙනා වූ දුර්වලභාවය නිසායි දැන් මේ පටිච්චසමුප්පන්නෝ මේ ගමන යන්නේ. එතනින් කල්ප ගානක් තිරිසන් ලෝකේ ජීවත් වෙලා මේ තිරිසන් සතා නිරයට වැටුනොත් පින්වතුනේ ගින්දරත් යෝධියත් එක්ක ජීවත් වෙන තැනක් නිරය. ඒ නිරයේ කොයිසානම් දුක් සාගරයක් පිඳිනවද? බුදුනයාත් අද බුදුරජාණන් වහන්සේට ද්වේෂ කරලා වෛර කරලා සංඝ බේදයන් කරලා සතුටෙන් සිනහවෙන් විනෝදයෙන් මේවා මමයේ මගේ කියලා අරගෙන ආනන්තරීය පාප කර්ම කරලා අද දේවදත්ත නිරිසතා අවීචි මහා නිරයේ අපි වගේ හුස්ම ගන්නවා. ඒ හුස්ම ගන්නේ වාතය නෙමේ, ගින්දර. ඒ ගින්දර කල්ප කොච්චරක්ද? පාමාශයෙන් ගන්න ගිනි ජාලාව මේ බඩවැල් පුච්චගෙන, උගුර පුච්චගෙන, දිවකට පුච්චගෙන, තොල් පුච්චගෙන, නාය පුච්චගෙන එළියට වැටෙනවා. ආයිමත් ආස්වාස ප්‍රාස්වාස ගින්දරෙන් ආස්වාස ප්‍රාස්වාස කරන තැනක් තමයි අවීචි මහ නිරය. අපි ආස්වාස ප්‍රාස්වාස කරන්නේ වාතය. එහෙනම් බලන්න අර බුදුරජාණන් වහන්සේ උදෙසා කළා වූ ඒ විරුද්ධවාදී කම් හේතුවෙන් ආනන්තරීය පාප කර්මයන් හේතුවෙන් කරගත්තා වූ දේවදත්ත පින්වතුනි කල්ප ගානක් පුරාවට මහා සාගරයේ ජලයට වඩා කඳුළු හෙලන්නේ නැද්ද? ඒ වගේ අම්මලා තාත්තලා දරුවන් උපාදානය කරගෙන මැරිලා පින්වතුනි ඉන් පස්සේ පටිච්ච සමුප්පන්නව പ്രേත ලෝකවල, තිරිසන් ලෝකවල, අසුර ලෝකවල නිරයන්ත වැටිලා කල්ප ගණන් වින්දා වූ දුකත් එක්ක බලද්දී පින්වතුනි මං නම් හිතනවා මහා සාගරයේ ජලයට වඩා වැඩි කියන උපමාව කොයිසා සාධාරණද කියලා. අපි හිතන්නේ එහෙම නෙමෙයි. අපි හිතන්නේ මහා සාගරයේ ජලයට වඩා කඳුළු වෙල්ලා තිනවා අම්මලා තාත්තලා ගුවන් මොන පිස්සු කතාවද? ඒක වෙන්න බෑ. ඒක වෙන්න බෑ. මේ අපි ජීවිතේදී දරුවෙක් උදෙසා ඕන්නම් කඳුළු බාල්දියක් එලයි. ඉතින් කඳුළු බාල්දියක් එලුවත් අම්මා වෙලා ලක්ෂ ගාණක් ආත්ම ඉපදුනත් කඳුළු බාල්දි ලක්ෂයක් නේ. කොහොමද මහා සාගරයේ ජලයට වඩා වෙන්නේ? පින්වතුනි එහෙම නෙමේ කතාව ගලපන්න ඕනේ. අම්මලා තාත්තලා දරුවන් උපාදානය කරගෙන මැරිලා ප්‍රේත ලෝකවලට, එතනින් තිරිසන් ලෝකවලට, එතනින් අසුර ලෝකවලට, එතනින් නිර්යන්ත වැටිලා දරුවන්ගේ උපාදානය නිසා කල්ප ගණන් විඳින දුකේ කඳුළු කතාවයි බුදුරජාණන් වහන්සේ ඔබලාට කියන්නේ. ඒ නිසා හොඳින් තේරුම් ගන්න. හොඳින් තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ ඔබලාට දරුවන් හදලා, දරුවන්ගෙන් සැප ලබලා, දරුවන්ට යුතුයකම් ඉටු කරලා ඒ සියල්ල කරලා බුදුරජාණන් වහන්සේ ඔබේ ගැලවීමට මාර්ගය කියලා තියෙනවා. ඒක තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ අම්මලා තාත්තලාට දරුවන් හදන්න එපා කියන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ පනවන යුතුයකමක්, වගකීමක් දෙමාපියන්ගේ. දෙමාපියන් විසින් කළ යුතු එක යුතුයකමක්, වගකීමක් තියෙන බුදුරජාණන් වහන්සේ පනවපු මොකද්ද? යම් තරුණයෙක්, යම් තරුණියක් විවාහ වුණාට පස්සේ ඒ විවාහ ජෝඩුවට වගකීමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පනවලා. මොකක්ද ඒ වගකීම? තමන්ගේ අම්මා තාත්තගේ කුල පරම්පරාව ඉදිරියට අරන් යන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ එපා කිව්වේ නැහැ. එපා කිව්වේ නැහැ. දැන් අද උදේත් මට තරුණ මහත්තෙක් කතා කරලා ඇහුවා තරුණ විවාහක ජෝඩුවක්. නමුත් ඒ දෙන්නට දරුවෝ නැහැ. ඒ දරුවෝ තාම ලැබිලා නැහැ. නමුත් නිතරම ඇවිල්ලා මට කියනවා අනේ ස්වාමීන් වහන්සේ අපිට මං ආශිර්වාද කළා. එහෙම ආශිර්වාද කළාට පස්සේ මේ දරුවා පිරිමි මහත්තයා කියනවා ස්වාමීන් වහන්සේ හැබැයි ස්වාමීන් වහන්සේ දරුවෝ ලැබුණත් හරි දුකක් නේද කියලා. එයාම කියනවා දරුවෝ ලැබුණත් හරි දුකක් නේද? අපේ අක්කට ඉන්න එක දරුවයි. ඒ දරුවා වෙනුවෙන් අක්කා විඳින දුක දැක්කාම මටත් හිතෙනවා අම්මෝ දරුවන් කියන්නේ දුකක් කියලා. එහෙම කියලා ආයිමත් එයා කියනවා ස්වාමීන් වහන්සේ අපේ අම්මා තාත්තා වයසයි. නමුත් අම්මා තාත්තට උපස්ථානය කරන්න පුළුවන්කම ලැබෙන්නේ අම්මා තාත්තා මේ මොහොතේ සතුටින් ඉන්නේ මම නිසා නේද කියලා. ඒක ගැන හිතද්දී ආ කියනවා අපිත් වයසට ගියාම දරුවෙක් හිටියොත් අපිටත් ඒ සහනය බල මංකව පුතේ හිත කියන්නේ මායයා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි. මුලින් කියනවා දරුවෙක් ලැබීමත් දුකක් කියලා. ආයිමත් හිත ඊළඟට පෙරලලා කියනවා නැහැ. දරුවෙක් ලැබුණොත් ඒ දරුවා ලොකු මහත් වෙලා අපි වයසට ගියාම අපි බලාගන්නේ කියන ආයිමත් අර හිත අනිත් පැත්තට පෙරලලා හිත මායයා කියන කාරණේ දකින්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කොතනක කිව්වත් විවාහක දෙපළකට දරුවන් හදන්න එපා කියලා කියන්නේ. මගෙන් සමහරු ඇවිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ අපි දරුවන් හදන්න එපා. මං කියන්නේ අනේ පුතේ මට එපා කියලා කියන්නේ බෑ. බුදුරජාණන් වහන්සේ පනවලා තියෙනවා. ඔබලාගේ මව් දෙමාපියන්ගේ කුල પરම්පරාව ඉදිරියට යන්නේ. ඒ නිසා මට එපා කියන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කිසිම අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට අලුත විවාහ ජෝඩුවකට කොතනකදවත් අසාධාරණයක් කළා නැහැ. එනිසා ඔබලා දරුවන් හදන්න. ඔබලා දරුවන් හදලා දරුවන්ගෙන් සතුටු වෙන්න. දරුවන් ලොකු මහත් කරන්න. දරුවන්ට ශිල්ප කියලා දෙන්න. දරුවන් ආහාර විවාහ කරලා දෙන්න. එතනින් නවත්තන්න. බුදුරජාණන් වහන්සේ එතනින් නවත්තනවා. එතනින් බුදුරජාණන් වහන්සේ නවත්තනවා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ විතරක් නෙමෙයි. අතීතේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වුණා. ඒ ලක්ෂ ගාණක් බුදුරජාණන් වහන්සේලාම තමන්ගේ උත්තරීතර ධර්මයන් තුලින් අම්මා තාත්තා නවත්තපු තැනක් තිබ්බා. ඒ නවත්තපු තැන තමයි මොකක්ද? දරුවන් විවාහ කරලා දුන්නාට පස්සේ දෙමාපියන්ගෙන් දරුවන්ට වෙන්න වෙන යුතුයකම නැහැ. ආයිමත් දරුවෝ බලන්න, මුණුබුර බලන්න, ගෙවල් මුර කරන්න, හම්බු කරලා දරුවන්ට කන්න දෙන්න එහෙම යුතුයකම බුදුරජාණන් වහන්සේ පනවන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට අදාළව මේ මාර්ගයට අදාළව අම්මා තාත්තලා කටයුතු කළොත් කවදාක්වත් අම්මා තාත්තලට දරුවන් නිසා ප්‍රේතියක් තිරිසන් සතෙක් නිරිසතෙක් බවට නම්පත් වෙන්න වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඔබව එතනින් මුදවලා තියෙනවා. නමුත් ඔබ එතෙන්ට යන්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේට ඔබේ දුක ගැන වග කියන්න බෑ. සද්ධර්මයට ඔබේ දුක ගැන වග කියන්න බෑ. මහා සංඝරත්නයට ඔබේ දුක ගැන වග කියන්න බැහැ. නමුත් බලන සමාජයේ දිහා බලද්දී බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළා වූ උත්තරීතර ධර්මයට කී දෙනෙක් කීකරු වෙලා තියෙනවද කියලා බලන්න. පසළොස්වක පෝයදාට ලක්ෂ ගාණක් සිල් ගන්නවා. දැන් පසුගිය වෙසක් සතියේ බලන්නකො ලක්ෂ ගාණක් ජනතාව කොළඹ නගරවල ජනතාව අප්‍රමාණ සද්ධර්මයේ තුල ඉන්නවා. පින්කම් කරනවා, දන් දෙනවා, පෙරහැරවල් යනවා, වෙසක් බලන්න යනවා, තොරන් හදනවා, දන්සල් දෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අර්ථය ජීවිතයට එකතු කරගන්නේ නැහැ. ඒතර බලන්න මේ ධර්මයේ අර්ථය ජීවිතයට එකතු කරගත්තොත් ඒ ජීවිතේ කොච්චර ලස්සනද කියලා බලන්න. ඔබට විවාහ වෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කොතනකවත් එපා කියලා නැහැ. ඒක අනුමත කරනවා. ඔබලාට දරුවෝ හදන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කොතනකවත් කියලා නැහැ. ඒක අනුමත කරනවා. එහෙනම් ඔබ දරුවෝ විවාහ කරලා දෙන්න කියලා එපා කියලා නෑ. ඒකත් අනුමත කරනවා. ඉතින් එහෙම කරලා නවතින තැන නවතින්න. එච්චරයි. ඒ අද ප්‍රේතියක් බවට පත් වෙලා ඒ අදාන කාන්තාව බියටපත් කරපු ඒ ප්‍රේතිය ගිහි ජීවිතේදී පෙර මනුස්ස ජීවිතේදී මේ උතුම් ධර්මයේ ජීවිතයට එකතු කරගත්තා නම් කවදාක්වත් ඒ අම්මා මරණයෙන් පස්සේ ඔයනි විතකුරු බියකරු ප්‍රේතියක් බවට පත් වෙන්නේ නැහැ. ප්‍රේතියක් බවට පත් වෙන්නේ නැහැ. ධර්මයේ සවක්කාතව තියෙනවා. ධර්මයේ සම්දික්කව තියෙනවා. ධර්මයේ එහිපස්තිකව තියෙනවා. ධර්මයේ ඕපනයිකව තියෙනවා. ඒසා කවදාක්වත් මේ උතුම් ධර්ම මාර්ගය තුල අපි ස්ථානගත වුණා නම් කවදාක්වත් අපේ ජීවිතය සතර අපායකට යන්නේ නැහැ. ලෞකික සැපම ලබා දෙන මාර්ගය තියෙනවා. මෙලොව පරලොව සැප ලබා දෙන මාර්ගය. ඒ නිසා ඔය කතාව මං හිතනවා ඔය ඔබ දැක්කා කියන ඔය ප්‍රේතිය බය කළා කියන ප්‍රේතියගේ කතාව මං හිතනවා අපේ රටේ හැම අම්මා කෙනෙකුටම තාත්තා කෙනෙකුටම වටින කතාවක්. ඒ නිසා පින්වතුන්ලා දක්ෂ රීතුයි දරුවන් උදෙසා මහ සාගරයේ ජලයට වඩා කඳුළු හෙළුවා කියන්නේ දරුවන් උපාදානය කරගෙන අපි සතර අපායන්ට වැටිලා හෙළන කඳුළුත් දරුවන් උදෙසා හෙළූ කඳුළුම නිසා. ඒ නිසා හොඳින් තේරුම් ගන්න සමාජය යන දිශාව අපිට පේනවා සම්මා දිට්ඨිය ජීවිතෙන් අයින් කළ යන දිශාවක් යන්නේ. කර්මය කර්මඵල විශ්වාසය අයින් කරලා පටිච්ච සමුප්පන්න උපත අයින් කරලා දෙමාපියන්ගෙන් දරුවන්ට දරුවන්ගෙන් දෙමාපියන්ට වෙන්න තියෙන යුතුයකම් පක්ෂය අමතක කරලා අපි විසින් ගොඩනගා ගත්තා වූ ධර්මයක් තුල යන ගමන සමාජය යන්නේ. ඉතින් සමාජය හැම යනවනම් ඒක අපිට කරන්න දෙයක් නැහැ. මොකද ධර්මයේ විවෘතව තියෙනවා. ධර්මය ස්වාමීන් වහන්සේලා සමාජගත කරනවා. සූත්‍රගත ධර්මයේ තියෙනවා. ඒ නිසා ඕනම කෙනෙකුට මේ උතුම් ධර්මය ශ්‍රවණය කළ ජීවිතයට එකතු කරගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔය දරුවන් උපාදානය කරගෙන ඉන්න ගොඩාක් අම්මලා හොඳට බණ අහන අය බණ අහන්න නැති අය නෙමෙයි බණ අහනවා සිල් සමාදන් වෙන්න යනවා දන් දෙනවා ඒවත් කරනවා කළත් අර උතුම් සම්මා දිට්ඨිය අර්ථයන් ජීවිතයට එකතු කරගන්නේ නැහැ. ඉතින් ඒ ගැන අපිට දොස් කියන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නියසිලට ගන්න පස් ප්‍රමාණයක් මිනිස්යා මේ ප්‍රමාණයයි සද්ධාව සකස් කරගන්න කියලා. මෙපමණයි සද්ධාව සකස් කරගන්න. නියසිලේ පස් ප්‍රමාණයට. මහා පොළවේ පස් ප්‍රමාණයට අමූලිකා සද්ධාව සද්ධාව සහ මිත්‍යා දෘෂ්ටිය තුලයි. එහෙනම් ලෝකය ගැන දොස් කියන්න බෑ. ලෝකයේ ස්වභාවයෙන් තියෙනවා. ලෝකයේ ස්වභාවයෙන් තියෙනවා. අපිට ඒ ලෝකයේ ස්වභාවය කවදාකවත් නැති කරන්න බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කල්යාණ මිත්‍ර ආශ්‍රය අපිට අහිමි වුණොත් සත්පුරුෂ ආශ්‍රය අපිට අහිමි වුණොත් සද්ධර්ම ශ්‍රවණය අපිට අහිමි වෙලා යනවා. සද්ධර්ම ශ්‍රවණය අහිමි වුණාට පස්සේ අපි විසින් ගොඩනගා වූ ධර්මයක් තුලයි අපේ ජීවිතයේ ඉස්සරහට මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කොතනකවත් පින්වත් අම්මා තාත්තලට දරුවන් හදන්න එපා කියන්නේ නැහැ. දරුවන් ලොකු මහත් කරන්න එපා කියන්නේ නැහැ. දරුවන් විවාහ කළ දෙන්න එපා කියන්නේ ඒ කටයුතු කරන්න ඒක දෙමාපියන්ගෙන් කළ යුතුකම. නමුත් කරුණා කරලා දරුවන් විවාහ කර දුන්නට පස්සේ ඔබ දක්ෂ වෙන්න දරුවන් උපයෝගී කරගෙන දරුවා කියන අර්ථේ නිරෝධය කරා යන්න. එතනයි තැන. ඔබ දරුවා කියන අර්ථේ නිරෝධය කරා යන්න. එහෙම නැතුව දරුවන් උපයෝගී කරගෙන ඔබ ප්‍රේතියක් තිරිසන් සතෙක් කියන තැනට යන්න හදන්න එපා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ උතුම් ධර්මයන් පනවලා තියෙන්නේ දරුවා උපයෝගී කරගෙන ඔබට ප්‍රේතියක් වෙන්න නෙමෙයි. දරුවා උපයෝගී කරගෙන ඔබ දරුවා කියන අර්ථයේ නිරෝධයට යන්න. එහෙම නැත්නම් දරුවා උපයෝගී කරගෙන අවම වශයෙන් ඔබ නැවත සුගතියට යන්න. එතෙන්ටවත් යන්න. එහෙම නැතුව අපේ මුළු ජීවිත කාලය පුරාවට අපි දරුවන් උදෙසාම කැප වෙලා අවසානයේ දරුවන් උපාදානය කරගෙන අපි මැරිලා අපි දුකටපත් වෙනවා නම් පින්වතුනි ඒක ඔබට කරගන්නා වූ අසාධාරණයක් වෙනවා. ඔබ සද්ධර්මයට කළා වූ අසාධාරණයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ කාරණය අද සමාජය තුළ මුල් බැහැගෙන තියෙන කාරණයක්. ඕනෑම අම්මා කෙනෙක් දරුවෙකුට ආදරේ, ඕනෑම තාත්තා කෙනෙක් දරුවෙකුට ආදරේ. නමුත් බුදුරජාණන් වහන්සේ දරුවන්ට ආදරේ කරන්න එපා කියලා කොතනකවත් නැහැ. ඒ නිසා දරුවන්ට ආදරේ කරන ඔබටත් ආදරේ කරන්න තීරණය කරගන්න. ඔබටත් ආදරේ කරන්න. දරුවාගේ ජීවිතේ සුරක්ෂිත කරලා දරුවා සැබෑ මහා බ්‍රහ්මයෝ බවට සමාජය තුල පත් කරලා ඔබ දක්ෂ වෙන්න. බුදුරජාණන් වහන්සේගේ කාලේ අර ආනන්ද ස්වාමින් වහන්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ අහවල් ගමේ සුදුවත්දරන උපාසක මහත්තයා මැරුණා. එයා කොහෙද ඉපදුනේ කියලා අහනවා. අහවල් ගමේ සුදුවත්දරන උපාසිකාව මැරුණා. ඒගොල්ලෝ කොහෙද ඉපදුනේ කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ චතුූපපාත ඥානයට සමවැදිලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ආනන්ද, ඒ සුදුවත්දරන උපාසක උපාසිකාවෝ කාම රාග පටිඝයන් නිරෝධය කරලා අනාගාමී බ්‍රහ්ම උපතකට ගියා කියලා. පින්වත්නි බලන්නකෝ, මේ සම්මා සම්බුද්ධ ශාසනය අසිරිය. මේ සම්මා සම්බුද්ධ ශාසනය ඔබට පණවන තැන. ඒ නිසා ඔබට දරුවන් හදන්න එපා කිව්වේ නැහැ. ඔබලා දරුවන් හදන්න, දරුවෝ ලොකු මහත් කරන්න, දරුවෝ ආවාභ්‍යා කළ දෙන්න. දීලා ඔබ ගැනත් හිතන්න. ඔබ ගැනත් හිතන්න. ඔබ ගැන හිතලා ඔබ ධර්ම මාර්ගය තුල ගමන් කරලා ඔබ දක්ෂ වෙන්න. අනාකාම රාග පටිඝයන් නිරෝධය කරපු අනාගාමී උපතක් නෙමෙයි, අවම වශයෙන් උතුම් සෝවාන් ඵලයටවත්පත් වෙන්න. මේ සතර අපා දුකෙන් මිදෙන්න. එහෙම නැතුව දරුවා ජීවිතය කරගෙන, දරුවා මමය මගේ කරගෙන, දරුවා මගේ ආත්මය කරගෙන ජීවත් වෙලා, පින්තුණි, මරණාසන්න මොහොතේ දරුවන් කෙරෙහි සකස් කරගත්තා උපාදානයන් නිසා අපි പ്രേත ලෝකෙට වැටුණා. කන්න නැහැ, ඇඳුම් නැහැ. ඇයි? ජීවිත කාලේ පිනක් කළේ නැහැ. පිනක් කළේ නැහැ. දැන් අද බලන්න දුප්පත් අම්මලා තාත්තලා ඉන්නවා. බරපතල ආර්ථික ප්‍රශ්න ගොඩක් මැද්දේ මේ රටේ ජනතාව ජීවත් වෙන්නේ. ඒ නිසා අප්‍රමාණ පීඩණයටපත් වෙච්ච පිරිස ඉන්නවා. මම මේ ඊයේ වාහනයක එනවා ඔය කොළඹ නගරේ. වාහන තදබදයක් තිබ්බ දිගටම. මම වාහන තදබදේ උතන නැවතිලා ඉන්නකොට මට පේනවා අර සුපිරි අවන්හලක් ඉදිරියේ යාචක මහත්මෙක් ඉන්නවා. කිලූටු ඇඳගෙන, ටිකක් තරුණ ස්වභාවය, වැඩි වයසක් නැහැ, අවුරුදු 40ක් විතර ඇති. කිලුටු ඔක්කොම පෙරෝගෙන, අතේ කෝප්පයක්, ලොකු කෝප්පයක් තියාගෙන අර සුපිරි අවන්හලට ගිහිල්ලා එන අයට කෝප්පෙ හොල්ල සම්මාදම් ගන්නවා. මං හිතනවා මම විනාඩි 15ක් විතර ඔතන ඔය තදබදේ හිටියා, මාර්ග තදබදේ. එනේන කෙනාට කෝප්පෙ හෙල්ලුවත් කිසිම කෙනෙක් දෙන්නේ නැහැ. කිසිම කෙනෙක් දෙන්නේ. මෙයා මෙහෙම ඉඳලා එක පාට පාරයන්ට ගිහිල්ලා අර කෝප්පේ මහා වේගයකින් පොළේ ගැහුවා. මහා වේගයකින් අර ප්ලාස්ටික් කෝප්පේ පොළේ ගැහුවාම මේ ප්ලාස්ටික් කෝප්පේ උඩ ගියා මං හිතන්නේ මීටර් 10ක් විතර. එච්චරටම වේගෙන් ගැහුවේ. මමත් හිතාගන්න බෑ එයාට කොහොමද වේගය ආවි කියලා. ඒ කියන්නේ මෙච්චර වෙලා අර අතපාල කවුරු සල්ලි දුන්නේ නැහැ, කේන්තිය වැඩිලා එයාට තව දරා ගන්න බැරි තැන අර කෝප්පය අරන් මහපාරේ පොලේ ගහද්දී අර කෝප්පය ඉහළ ගිහිල්ලා අර වාහනයක බොනට්ටුවකටම වැටුණා. බලන්න අද සමාජය තුල තියෙනා වූ දුප්පත්භාවය. ඒ මිනිස්සයා මම එතන හිටියේ පැය කාලයි. සමහරට පැයක් දෙකක් එතන එහෙම ඉන්නේ නැති. කවුරුත් මොකක්වත් දුන්නේ නැහැ. අර කේන්තිය උහුල ගන්න වාවන්න බැරිව අර මිනිස්සයා පොළවේ ගහපු කෝප්පේ මීටර් 10ක් විතර උඩ නැග්ග ගහපු වේගෙට ආයිමත් වාහනයක බොනට්ටුවකට වැටුණා. ඉතින් එවැනි ආර්ථික අහේනි, එවැනි ආහාර ප්‍රශ්න මත ජීවත් වෙන ජනතාවක් අපේ රටේ ඉන්නේ. ඉතින් එවැනි ප්‍රශ්න තියෙන ජනතාවක් කොහෙන් හෝ උත්සාහ ගන්නෙ තමන්ගේ දරුවට සතුටක් ලබා දෙන්න. ඉස්කෝලේ යන පොත්පත් ටික ගන්න, කෑම බීම ටික හදලා දෙන්න. මේ බරපතල ප්‍රශ්න තුල ජීවත් වෙන ලක්ෂ ගාණක් පවුල් දෙමාපියෝ අද ඉන්නවා. ඇත්තටම එවැනි දෙමාපියන් දානයක් කියන කාරණේ දෙන්න දන්නේ නැහැ. දෙන්න විදිහක් නැහැ. ඒගොල්ලෝ බලන්නේ කාගෙන් හෝ හරි යමක් ගන්න. කවුරු හෝ යමක් දෙනකම් බලාපොරොත්තු වෙන්නේ. ඒගොල්ලෝ දානයක් කියන කාරණේට යොමු වෙන්නේ නැහැ. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් ඔබ තේරුම් ගන්න, ආර්ථික අතෙන් බලවත් දුර්වලතාවයන්ට අපිපත් වුණොත් ඒක කාගේවත් වරදක් නෙමෙයි. හොඳට තේරුම් ගන්න. අකුසල් විපාක දෙන්නේ තව අකුසල් කරා අපිව අරන් යන. අපිට සමාජයේ දිහා බැලුවාම ඇත්තටම අපිට පේනවා සමාජයේ කොයිසානම් අනතුරකට තියෙන්නේ කියලා. මොකද මේ රටේ ආර්ථික ප්‍රශ්න වැඩි වෙනකොට තීන කෙනා හොඳට කනවා බොනවා, හොඳට වියදම් කරනවා. නමුත් අනිත් මිනිස්සු මම දැක්ක එකතරා තැනක මට පේනවා අර වීදුරුවෙන් මං යනකොට අර අවන්හලක එයා බොනවා අර බීම් එකක්. අම්මා කෙනෙක්. එයා ඒ බීම් එක බීලා ඉවරයි දැන්. එයාර බටේ බීමකට දාලා තියෙන බටේ අරගෙන බටේ අග්ගිස්සත් එයා කටට දාලා උරනවා. තේන්න? බටේ අග්ගිස්සත් කටට දාලා උදන මොකද ඒ අම්මයි දරුවෝ දෙන්නයි ඒක බීම එකයි බිව්වේ. නමුත් මට තේරෙනවා මේ අම්මට තව ඒ වගේ බීම දෙක තුනක් බොන්න පුළුවන්. නමුත් වත්කමක් නැහැ. වත්කමක් නැහැ. තේන්න? එවැනි තත්වයන් තුල අම්මලා තාත්තලා දානෙට යොමු වෙන්නේ නැහැ. මොකද තමන්ටක් කන්න නැහැ. තමන්ගේ දරුවා පාසලට අරගන්න නැහැ. එහෙම එකේ තව දරුවෙකුට පෑනක් කරන් දෙන, තව දරුවෙකුට බනිස් කෙඩියක් කරන් දෙන්නේ ඒ අම්මලාට පුළුවන් කම නැහැ. ඒතකොට මේ අම්මලාගේ අනාගතේ මොකක් වෙයිද? මේ තාත්තලාගේ අනාගතේ මොකක් වෙයිද? කවුද මේවට වග කියන්නේ? කවුද මේවට වග කියන්න ඕනේ? සංඝයාවන අපිට වග කියන්න බෑ. සංඝයාවන අපිට වග කියන්න බෑ. මේ රටේ දේශපාලන අධිකාරියයි වග කියන්න ඕනේ. දේශපාලන අධිකාරියයි. බුදුරජාණන් වහන්සේ පනවපු ධර්මතාවයන් තියෙනවා. රටක රාජ්‍ය නායකයා මේ රටේ සෑම ජන කොටසකටම, සෑම පන්සලකටම, සෑම පල්ලියකටම, සෑම ආගමික ස්ථානයක්ම පෝෂණය කරන්න ඕනේ. නඩත්තු කරන්න ඕනේ. ඒවයින ස්වාමින් වහන්සේලා, ඒවයින පූජකතුමන්ලා දානෙ ගත්තද, ආහාර ගත්තද නැද්ද කියන කාරණේ හොයලා බලන්න ඕනේ. ඒ උදෙසා බැඳී ඉන්නවා රාජ්‍ය නායකයෙක්, රජයක්. බුදුරජාණන් වහන්සේ පනවන ධර්මතාවයක් සමාජයේ දියුණුව උදෙසා, සමාජයේ සංවර්ධනය උදෙසා, සමාජයේ සුරක්ෂිතභාවය උදෙසා. ඇයි බුදුරජාණන් වහන්සේම පනවන්නේ? රාජ්‍ය නායකතුමාට මුළු රටේම තියෙන පන්සල් වලට ගිහිලා දාන දෙන්න කියනවාද? එහෙම කතාවක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. රාජ්‍ය නායකයට මුළු රටේම පන්සල් වලට, පල්ලි වලට ගිහිලා ආහාර දෙන්න බෑ. එහෙනම් රාජ්‍ය නායකයා දක්ෂ විය යුතුයි. මේ රටේ ජනතාවට අවම මිලකට, සාධාරණ මිලකට Tamanගේ අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ගන්න පුළුවන් සමාජයක් ඇති කරන්න. රාජ්‍ය නායකයෙක් දක්ෂ විය යුතුයි. ජනතාවට අතමිත සරු සමාජයක් ඇති කරන්න. යම් සුරක්ෂිත මාසික ආදායමක් ඇති කරලා දෙන්න. නමුත් ඒ සියලු වගකීම් රජයක් විසින් අතහැරලා දානකොට, දුර්වල කරලා දානකොට පින්වතුනි, අර අම්මලා තාත්තලා මොකද කරන්නේ? ඒගොල්ලන්ට දන් දීමේ ශක්තිය නැහැ. ඒ නිසාම සංඝයාට ලැබෙන සිව්පසය දුර්වල වෙනවා. ඒවා වෙද්දී සමස්ත ශාසනයක් දුර්වල වෙනවා වගේ අර අහිංසක මිනිස්සුන්ට දන් දීමේ හැකියාව සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා ඒ මිනිස්සු මරණයෙන් පස්සේ කොතෙන්ද අපි අරින්නේ? කොතෙන්ද අපි අරින්නේ? പ്രേත ලෝකවල වලට අරින්නේ. ඕක කිලෝ 10 හාල් මිටියක් දීලා ওই ප්‍රශ්නේ විසඳන්න බෑ. මාසෙකට රුපියල් 5000ක සමෘද්ධියක් අස්වැසුමක් දීලා ওই ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒ නිසා රාජ්‍ය නායකයෙක්, රජයක් කවුරුන් හෝ වේවා දක්ෂ විය යුතුයි. අනේ තමන්ට ඡන්දෙ දුන්නේ ජනතාව, තමන් යටතේ ඉන්න ජනතාව, තමන් පාලනය කරන ජනතාව මෙලව වශයෙන් විතරක් නෙමේ, අනේ පරලොව වශයෙන් මේ මිනිස්සු සතර අපායට නොයා ඒ අය පරලොව ජීවිතේ සුරක්ෂිත කරන්න ඕනේ කියන මෛත්‍රී සිත ඇති කරගන්න. ඒක පාලකයේ යුතුයකමක්. තෙරුවන් සරණ ගිය පාලකයේ යුතුයකමක්. සම්මාදිට්ඨිය තියෙන පාලකයේ යුතුයකමක්. නමුත් ඒ යුතුයකම් පක්ෂය අද අපේ කිනම් පක්ෂයක හෝ නායකතුමන්ලාට තියෙනවා කියලා අපිට පේන්නේ නැහැ. ඒ නිසා සමාජය තුල මේ ශක්තිමත්ව දලුලන මේ ආර්ථික අහිමිය නිසා මේ රටේ ජනතාවගේ දන් දීමේ ශක්තිය හොඳටම දුර්වල කරලා දාලා තියෙනවා. ඒ වගේම ආහාර කෙරේ, ඇඳුම් කෙරේ තියෙන ප්‍රේතභාවයන්, ඒවා කෙරේ තියෙන තෘෂ්ණාව බලපත් ආකාරයෙන් ඉහළ නංවලා තියෙනවා. ඒ නිසා මෙවැනි හේතුන් නිසා සමාජය, රජය මේ ජනතාවට යන්න පාර සකස් කරන්නේ මෙලව මිනිස්සෙන් වශයෙන් ඉපදුන ජනතාවට පරලොව වශයෙන් പ്രേතයන් කියන තැනටයි යන්න පාර සකස් කරලා දෙන්නේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න, ඔබේ ගැළවීම ඔබ ඇති කරගන්න. ඔබේ මෙලව පරලොව සුරක්ෂිතභාවය ඔබ ඇති කරගන්න. මේවා ඔබට රජයක් විසින් කියලා දෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔබට මේ උතුම් ධර්මයන් කියලා දීලා තිනවා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. ඔබට ලැබෙන පුංචි දෙයක් හෝ දන් දෙන්න. දරුවෝ පෝෂණය කරන්න, දරුවෝ ලොකු මහත් කරන්න. ඒ වගේම දරුවන් උදෙසා ඔබේ යුතුයකම් ඉටු කරනවා වගේම, පවුල උදෙසා ඔබේ යුතුයකම් ඉටු කරනවා වගේම, ඔබ උදෙසා ඔබේ යුතුයකම් ඉටු කරගන්න. නමුත් ඔබ උදෙසා ඔබේ යුතුයකම ඔබ ඉටු කරගන්න නැතුව ඔබ දරුවන් උදෙසා පවුල උදෙසා නම් ඔබේ යුතුයකම ඔබ ඉටු කරන්නේ ඔබ දක්ෂ වෙන්න ඔබේ දරුවන් නිසා ඔබටත් പ്രേත ලෝකෙට වැටෙන්න වේවි. හැබැයි പ്രേත ලෝකෙට වැටුණොත් ඔබ හිතන්න එපා പ്രേත ලෝකේ පරදත් රූප ජීවි සුදු ඇඳුම් ඇඳගත්ත හොඳට ඇඳුම් පැළඳුම් තියෙන പ്രേතෙක් වෙයි කියලා නම් හිතන්න එපා. එහෙම වෙන්නත් පින් තියෙන්න ඕනේ පෙර ජීවිතේ. දන් දීලා තියෙන්න ඕනේ. ඇඳුම් දීලා තියෙන්න ඕනේ. අර සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආත්මභාව පහකට විතර එහා පැත්තේ අම්මා කෙනෙක් ප්‍රේතියක් වෙලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉදිරියට එන්නේ නිර්වස්ත්‍රව. එච්චර කාලයක් ඉදිරියට එන්නවත් පින තිබ්බේ නැහැ. නමුත් කොහොම හරි අතීත පිනක් මැදි වෙලා ඔන්න ඉදිරියට ඇවිල්ලා දැర్శණේ වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ විශ්වාස කළේ නැහැ මේ මගේ අතීත අම්මා කෙනෙක් කියලා. නමුත් අවසානයේ पूर्वे निवासानुसंधानेन බලද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ තේරුම් ගන්නවා මේ මගේ අතීත පටිච්චසමුප්පන්න අම්මා කෙනෙක් කියලා. එහෙනම් බලන්නකෝ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අතීත අම්මා බැමිණිය දන් දුන්නේ නැහැ. දන් දෙන්න දුන්නේ නැහැ. එදා සාරිපුත්ත මහරහතන් වහන්සේටත් පින් කරන්න දුන්නේ ඒ විපාක නිර්වස්ත ප්‍රේතියක් හැටියට කොච්චරනම් ආත්මභාව කාලයක් ආත්මභාව පහකට එහා ඒ කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේලා දීර්ඝ කාලයක් දිව්‍යතලවල ඉඳලායි මේ ලෝකෙට බහින්නේ සම්මා සම්බුද්ධ ශාසනයක් වෙලාවේ. ඉනොත් ඉස්සරලා ආත්මභාව පහකට ඉදිරියේ මොනසා දුකක් කොච්චර කාලයක් මේ ප්‍රේතිය දුක් විඳින්න ඇද්ද? ඇද්ද? එනිසා අපිට පේනවා සමාජය තුල අපි දකින අනතුරු අපි කතා කරන අනතුරක් තියෙනවා. ආර්ථික අනතුරට යනවා. රටේ ඒකීයභාවයේ අනතුරට යනවා. රටේ දේශපාලන අනතුරට යනවා. දරුවන්ගේ අධ්‍යාපනය, ජනතාවගේ සෞඛ්‍ය, මේ සදාචාරය, සංස්කෘතිය මේවා අනතුරට යනවා කියලා වේදිකා දෙදරෝමින් කතා කරනවා. නමුත් කිසිම කෙනෙක් මේ සියල්ල නිසා සකස් වෙන පටිච්ච සමුප්පන්න බව අනතුර ගැන කතා කරන්නේ නැහැ. කතා කරන්නේ නැහැ. බෙහෙත් ගන්න ගිහිල්ලා බෙහෙත් නැත්නම් අපි මොකක් හරි කොත්තමල්ලි ටිකක් අම්බගෙන හරි ඒක බොන්න පුළුවන්. අපි වෙන උවමනාවකට ගිහිල්ලා අධ්‍යාපනය ලබන්න දරුවා නැත්නම් දරුවා ගෙදර තියන්න හරි පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරිද? නමුත් මේ තියෙනා වූ විනාශකාරී විකෘතීන් සිද්ධීන් තුල අපි പ്രേත ලෝකෙට වැටුණොත්, තිරිසන් ලෝකෙට වැටුණොත්, පින්වතුනි කොතනින්නම් අපි ගොඩ එන්නද? කොතනින්නම් අපි ගොඩ එන්නද? එනිසා ඔබ දක්ෂ වෙන්න. ඔබ කොච්චර ධනවත් කෙනෙක් වේවා, මධ්‍යම පන්තියේ වේවා, දුප්පත් කෙනෙක් වේවා, කරුණා කරලා දරුවන් පෝෂණය කරනවා වගේම බුදුරජාණන් වහන්සේ ඔබව නවත්තපු තැනක් තියෙනවා. ඒ නවත්තපු තැන තමයි දෙමාපියන් දරුවන් විවාහ කරලා දුන්නාට පස්සේ ඔබට තියෙන්නේ ඔබේ පටිච්ච සමුප්පන්න බව සැපය ගැන ඔබට හිතන්න. එතනින් නවතින. එතනින් නවතින. ඔබට එතනින් නවතින්න බැරි නම් ඒ කියන්නේ ඔබේ දරුවන් කරේ උපාදානයන් වැඩි නම් කරන්න දෙයක් නැහැ. ඔබ පින් කරන්න. පින් කරමින් දරුවන් උපාදානේ. අවුන් වශයෙන් പ്രേත ලෝකෙට වැටුණොත් ඇඳුම් පැළඳුම් තියෙන, කන්න බොන්න තියෙන පරදත්ත රූප ජීවි പ്രേතෙක්, പ്രേතියක් හරි වේවි. ඇත්ත කතාව. හොඳේ? ඇත්ත කතාව බුදුරජාණන් වහන්සේ කියනවා මේ මැරෙන සත්වයින්ගෙන් මෙපමණයි සුගතිගාමී වෙන්න කියලා. ඒ කියන්නේ නියසිලේ තියෙන පස්මමාන්ට, මහ පොළවේ තියෙන පස්මමාන්ට දුගතියටයි යන්නේ. හොඳේ? මේකයි ඇත්ත කතාව. ඒ කියන්නේ අපි හිතන සුන්දර ලෝකේ, අපි කතා කරන සුන්දර ලෝකේ අපි ඉදිරියේ නැහැ. හොඳට තේරුම් ගන්න. තෘෂ්ණාපච්චය උපාදාන. තෘෂ්ණාවට අදාළවයි උපාදානය ඇති වෙන්නේ. අපේ තෘෂ්ණාව තියෙන යකඩ ගොඩවල් වලට නම්, අපේ තෘෂ්ණාව තියෙන ගඩොල් කොන්ක්‍රීට් ගොඩවල් වලට නම්, අපේ තෘෂ්ණාව තියෙන ඉඩකඩම් ගහකොළ වලට නම් උපාදානය එතන. හොඳට තේරුම් ගන්න. උපාදානය එතන. නැත්තම් මමත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. මටත් පුළුවන් තට්ටු 3-4 පන්සලක් හදාගෙන අක්කර ගානක ආරණ්‍යයක් හදාගෙන යාන වාහන තියාගෙන ලොකු ලොකු දායකයෝ තියාගෙන මටත් පුළුවන් සුන්දර මහේශාක්‍ය භික්ෂුවක් වෙන්න. තේන්න? නමුත් තෘෂ්ණාපච්චය උපාදාන. තෘෂ්ණා වැඩි වුණොත් උපාදානය එතනයි. ඒක තේරුම් ගන්න. උපාදානය එතනයි. ඒ නිසා දෙමාපියන් දක්ෂ වෙන්න, දරුවෝ හදන්න, දරුවෝ ලොකු මහත් කරන්න, දරුවෝ විවාහ කරලා දෙන්න. එතනින් දරුවන්ගේ යුතුයකම් ඉවරයි. කරුණා කරලා ඔබේ පටිච්ච සමුප්පන්න උපත ගැන හිතන්න. එහෙම හිතන්න බැරි නම් කරුණා කරලා දරුවන් උපාදානය කරගන්න ගමන් අනේ පින් කරන්න, සිල්පද පහ රකින්න, පුළුවන් තරම් දන් දෙන්න. එහෙම දුන්නොත් උපාදානයේ හේතුවෙන් പ്രേත ලෝකේ ඉපදුනත් පරදත්ත රූප ජීවී പ്രേතෙක් වෙලා പ്രേතියක් වෙලා අපිට ඇඳුම් පැළඳුම් තියෙන ලස්සන പ്രേත ජීවිතයක් හරි ලැබේ. හොඳේ. ඒ නිසා කොතනකවත් තෘෂ්ණාවෙන් උපාදානය සකස් වෙනවායි කියන කාරණේ තේරුම් ගන්න. තේරුම් ගත්තොත් කවදාක්වත් ඔබතුමිය ප්‍රශ්න කරපු අර රාත්‍රී නිින්දෙදී තමන්ව බිය කරපු ඒ බියකරු විකෘති ප්‍රේතිය තත්ත්වයට අපිට කවදාකවත්පත් වෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා කරුණා කරලා දරුවන් වෙනුවෙන් යුතුයකම් ඉටු කරනවා වගේම තමාගේ පටිච්ච සමුප්පන්න උපත උදෙසා කරගත යුතු යුතුයකම් පක්ෂය ඉටු කරගන්න කියන කාරණය බොහොම මෙස්සිතින් මතක් කරන්න ඕනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ, මේ කාරණය පිළිබඳවම දවසක් සාකච්ඡා කරමින් සිටින අවස්ථාවක අපි කිහිප දෙනෙක් එකට එකතුව ඒ පිරිසේ කෙනෙක් ඉස්මතු කළ යම් කාරණයක්. ඒ තමයි දරුවන්ට අපි යුතුයකම් ඉෂ්ට කරන්න ඕනේනේ. ඒ යුතුයකම් ඉෂ්ට කිරීමම පිනක්නේ. ඒ යුතුයකම් අත්හැරලා මගහැරලා අපිට පුළුවන්ද බණ භාවනා කරන වැඩවලට විතරක් යොමු වෙන්න? ඉතින් යුතුයකම් ඉටු කිරීමත් පිනක්නේ. අන්නේ ප්‍රශ්නය ඉස්මතු කළා. ඒ ප්‍රශ්නය ධර්මයට අනුව පැහැදිලි කර දෙන හැටියට මම ඒ ආකාරයෙන්ම ඔබ වහන්සේට යොමු කරනවා. අවසරයි. ඔබතුමිය මගෙන් නැවත ඔය ප්‍රශ්න කරන්නේ දැන් අම්මලා තාත්තලා දරුවන් උදෙසා කරන්නා වූ මහා යුතුයකම් කොටසක් තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ දහදිය හෙලලා, තමන්ගේ රුධිරය කැප කරලා, ශ්‍රමය කැප කරලා, උදේ 6ට වැට්ට ගියාම සමහර තාත්තලා එන්නේ 7-8 වෙලා, සමහරු ප්‍රස්සාවට ගියාම පැය 24 36 එක දිගට වැඩ තේන්න. මහා කැපවීම කරලා කුමක් උදෙසාද ඔබලේ කැපවීම කරන්නේ? දරුවන් උදෙසා. දැන් ඔබතුමිය ওই ප්‍රශ්න නගන්නේ දරුවන් උදෙසා දෙමාපියෝ එහෙම කැපවීම කරද්දී ඒ දෙමාපියන්ට ඒක පිනක් වෙන්නේ නැද්ද කියලා. තේන්න. දරුවන් උදෙසා පිනක් වෙන්නේ නැද්ද කියලා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා දරුවන් උදෙසා ඒ යුතුයකම් පක්ෂය ඉටු කරන්න කියලා. මොකද දරුවා හදලා බඩගින්නේ තියන්නේ නැහැනේ. කොයි අම්ම කෙනෙක්වත් දරුවෙක් හදලා ඇඳුමක් කරන් දෙන්න නැතු ඉන්නේ නැහැනේ. ඒතකොට දැන් ඔබතුමිය මේ අහන්නේ එහෙම කරද්දි පෙරලා දෙමාපියෝ දරුවන්ට යුතුයකම් ඉටු කරද්දි ඒක දෙමාපියන්ට පිනක් බවට පත් වෙන්නේ නැද්ද කියලා. එතකොට ඒක පිනක් බවට පත් වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේට කීකරු භාවයක් එතන තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය කාය කර්ම වචී කර්ම වලට වඩා මනෝ කර්ම බලවත් කියලා. ඒක තේරුම් ගන්න ඕනේ. මනෝ කර්ම කියන කාරණේ බලවත් කියලා. මනෝ කර්ම කියන්නේ මොකද්ද? ලෝභ, දේශ, මෝහයන් කියන කාරණේ. තේන්න. ඉතින් එතනදී අනිවාර්යයෙන්ම අපි මේ දරුවන්ට ඒ යුතුයකම් පක්ෂය ඉටු කරන්නේ දරුවන් කෙරේ තියෙනා වූ ලෝභසිතෙන්. තේන්න. ඒ දරුවන් කෙරෙහි තියෙන ලෝභසිතෙන් ඒ යුතුයකම් පක්ෂය ඉටු කරද්දී ඒවට බාධා වෙන තැනදී අපි කේන්ති ගන්නවා. ඒ නිසාම අපි මෝහය ඇති කරගන්නේ. තේන්න. ඉතින් එතනින් අපි පිනක් සකස් වෙනවා. ඒක නෑ කියන්නේ නැහැ. නමුත් ඒ පින යටපත් කරගෙන වැඩෙන්නේ ලෝභ ද්වේෂ අකුසල් මූලයන්. තේන්න. ඒතකොට අර පිනට අර වැඩෙන අකුසල් මූලයන්ට ඔරොත්තු දෙන්න බෑ. තේන්න. පිනට අර අකුසල් මූලයන්ට ඔරොත්තු දෙන්න බෑ. එතකොට එහෙම අකුසල් මූලයන් වැඩෙද්දි ඒවා පදංග හැටියට වැඩෙනකොට අධර්මයන් සකස් කරලා දෙනවා. තේන? ධර්මයෝ ධර්මයන් සකස් කරලා දෙනවා. අධර්මයෝ අධර්මයන් සකස් කරලා දෙනවා. ඒ නිසා එතනදී දෙමාපියන් දක්ෂ විය යුතුයි. දෙමාපියන් උපරිමයෙන් වෙහෙස මහන්සි වෙලා හරි හම්බ කරලා දරුවෝ පෝෂණය කරනවා වගේම බුදුරජාණන් වහන්සේ ඔබට වියදම් කරන්න කියන ක්‍රමයක් තියෙනවානේ. තේන්න? ඔබ හම්බු කරන දෙයින් එක කොටසක් ඔබේ වියදමට ගන්න. තව කොටසක් ඉතුරු කරන්න. තව කොටසක් ඒ ව්‍යාපාරයට යොදවන්න. තව කොටසක් දාන්න. දැන් ඔතන තමයි අපි ප්‍රශ්න ඇති කරගන්නේ. තේන්න. ඒතර බුදුරජාණන් වහන්සේ එතනත් ඔබට යුතුයකමක් පනවනවා, වගකීමක් පනවනවා. ඔබ හම්බු කරන මුදල අපි කියමු කොටස් 4කට බෙදලා ඉන් එක කොටසක් දන් දෙන්න. එක කොටසක් පින් කරන්න උපයෝගී කරගන්න. ඒතකොට දැන් එහෙම කළා නම් ඔතන ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. එහෙම කළා නම් ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. තේන්න? එහෙම නොකළොත් අපි බුදුරජාණන් වහන්සේ කියපු ඒ ධර්මයට යන්නේ නැත. බුදුරජාණන් වහන්සේ ඒකනේ කියන්නේ ඔබ හම්බු කරන මුදලින් මුළු හම්බු කරන දේම දරුවන් උදෙසා යොමු කරන්න කියලා කියන්නේ. තේන්න? හම්බු කරන දේම ඔබේ ව්‍යාපාරي උදෙසා යොමු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. හම්බ කරන සියල්ලම ආහාර උදෙසා ඇඳුම් උදෙසා යොමු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඉන් එක කොටසක් තේන්න. ඔබේ සුරක්ෂිතභාවය පිනේ සුරක්ෂිතභාවය උදෙසා යොමු කරන්න. දානේ සුරක් ශාසනයේ සුරක්ෂිතභාවය. ඔබ ක්‍රිස්තියානි කෙනෙක් නම් මුස්ලිම් කෙනෙක් නම් ඒ ආගමික ඉගැන්වීම් වලට අදාළව ඒ පිනට වැඩෙන දෙයකට යොමු කරන්න. තේන්න. දැන් ඕක අපි මුලින් ඉඳන් කරගෙන ආවනම් අපිට කවදාකවත් ප්‍රශ්නයක් වතු වෙන්නේ. නමුත් අපි මොකද්ද කරන්නේ? හෘද සාක්ෂියට තට්ටු ගාලා අහන්නකෝ. අපි අනිත් සියල්ල කරලා ඉතුරු නම් තමයි අපි පින් කරන්න යොමු වෙන්නේ. තේන්න. අර සියල්ලම කරලා ඉතුරු නම් තමයි පින් කරන්න යොමු වෙන්නේ. හොඳේ. ඉතින් ඒවා දිගින් දිගටම වැඩෙද්දි අධර්මයන් වැඩෙනවා කියන ධර්මතාවය තුල අපි අවසානයේදී අර තෘෂ්ණාපත්‍ය උපාදානං කියන ධර්මතාවය තුල අපි ගිහි ජීවිතේ දුවා දරුවන්ගේ උපාදානය කරයි යන්නේ. මොකද පවතිනා වූ අපේ වගකීම් එක්ක ඇත්තටම අපිට මේ දේ දරා ගන්න බෑ. අපිට ඒව අමතක වෙනවා. තේන්න. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම තුල ඒ සංසාර බය කියන සංසාර ගැඹුර කියන කාරණේ ජීවිතයේ තුල දරාගෙන ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ. දරුවන් ඉන්නවා දරුවන්ගේ යුතුයකම් තියෙනවා ඒව කරන්න ඕනේ. සියල්ලද කරන ගමන් ඔබ දක්ෂ වෙන්න. අර බුදුරජාණන් වහන්සේ දානයේ උදෙසා පින්කම උදෙසා ශාසනයේ උදෙසා අර අයින් කරන්න කිව්වේ කොටස නියමාකාරයෙන් ඒ කටයුතු වලට යොදන්න. තේන්න. එහෙම වුණොත් ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. හරි. මොකද දිගට මෙයා ශාසනය තුල ඉන්නවා. දිගට මෙයා දානයේ තුල ඉන්නවා. දිගට මෙයා බුදුරජාණන් වහන්සේ කෙරේ කීකරුභාවය තුල ඉන්නවා. තේන්න. ඒතකොට එහෙම එද්දී ධර්මයෝ වඩත් කියන කාරණේ තුල තේන්න. එයා තව ධර්මයේ පැත්තට යොමු වෙනවා. මොකද එයා බුදුරජාණන් වහන්සේට අකීකරුනේ එයා හම්බ කරන එකෙන් එක කොටසක් අනිවාර්යයෙන්ම ශාසනයේ උදෙසා, දානයේ උදෙසා, සීලයේ උදෙසා කැප කරනවා. එයාගේ පින උදෙසා, එයාගේ මෙලව පරලොව ලෞකික සැපේ උදෙසා. ඒතකොට මේ පැත්තෙන් පින වැඩෙද්දී තව වර්ණයේ සැපේ බලයත් වැඩෙනවා. පවුලේ වර්ණයේ සැපේ බලයත් වැඩෙනවා. ඒතකොට දරුවන් ඒවා ඉගෙන ගන්නවා. අනේ තාත්තා දන් දෙනවා, තාත්තා සංඝයාට සලකනවා, තාත්තා පින්කම් කරනවා. ඒතකොට මේ පවුලේ තියෙන ආගමික පරිසරය ශක්තිමත් වෙනවා. දරුවෝ දන් දෙන්න යමු වෙනවා. දරුවෝත් පන්සලට යමු වෙනවා. නමුත් අද ඒක අනිත් පැත්තට වෙන්නේ. පුළුවන් තරම් උත්සාහ ගන්නේ පන්සලේ දාණයෙන් අයින් වෙන්න. පුළුවන් තරම් උත්සාහ ගන්නේ කරන පින්කමෙන් අයින් වෙන්න. තේන්න. ඒවා අපිව රවට්ටා ගැනීම උදෙසා කරගන්නා වූ දේවල් බවට සමාජයපත් කරගෙන ඉතින් එහෙම වුණොත් මෙනෝනා අධර්මය වැඩේ. දැන් එහෙම තමයි ක්‍රමානුකූලව දැන් මේ ඉන්නේ. ක්‍රමානුකූලව වෙන්නේ ආර්ථික ප්‍රශ්න වැඩි වෙනකොට මේ ජීවන වියදම වැඩි වෙනකොට භාණ්ඩ මිල වැඩි වෙනකොට වැටුප අඩු වෙනකොට තේන්න රටේ හොරකම් ගසා කෑම වැඩි වෙනකොට ක්‍රමානුකූලව ජනතාව මේ බලවත් විකෘතීන් කරා මෙලව පරලව දුක කරා ඇදගෙන යන සමාජයක් නිර්මාණය වෙමින් පවතිනවා. මේක මෙතනින් නවතින්නේ නැහැ. හොඳට තේරුම් ගන්න. තව මේ සමාජ අර්බුද වැඩි වෙන්න ආර්ථික අර්බුද වැඩි වෙන්න හම්බු කරන ජනතාව කපලා දාන කොටස තමයි පින්කම් කරන කොටස. තේන්න. එතරයි. හම්බු කරන එකෙන් කපලා දාන්නේ ඒක. මොකද අනිත් ඒවා ටික අඳින්න ඕනේ, පළඳින්න ඕනේ, ඉස්කෝලේ ආරින්න ඕනේ, සීසන් එක අරන් දෙන්න ඕනේ, බ්ලේඩට බෙහෙත් ගන්න ඕනේ. පින ගැන තකන්නේ කවන්න බෑ. මොකද ඒක එයාට මෙලොවදී දකින්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. පරලොව ජීවිතය දකින්නේ ආයක හිතන්නේ, ඒක අමතක කරලා ඉන්නේ. තේන්න. එයාට තියෙන මේ ප්‍රශ්න ගොඩ මැද්දේ එයාට පරලොව ජීවිතයක් පිළිබඳ මතකයක් නැහැ. තේන්න. ඉතින් ඒ නිසා අධර්මයෝ වඩත් කියන කාරණේදී බුදුරජාණන් වහන්සේ අපිට ඒකයි පනවලා තියෙන්නේ. අපි විවාහ වෙච්ච කෙනෙක් නම් ඔබ එක දරුවෙක් ඉන්න කෙනෙක් නම් ඔබ ජීවිතේ අර විදියට පටන් ගන්න. ඔබ හම්බ කරන ආදායමෙන් එක කොටසක් ශාසනය උදෙසා, දානය උදෙසා, පින්කම් උදෙසා එක යොමු කරගන්න. ඒතකොට එහෙම යොමු කරද්දී ඔබ තුල තව ධර්මය වඩා තව පින ශක්තිමත් වෙනවා. තව වර්ණයේ සැපේ බලය වැඩෙනවා. ඔබේ දරුවන් ඒවා ඉගෙන ගන්නවා. ඔබේ දරුවන් ඒවා පූර්ව ආදර්ශයට ගන්නවා. දරුවනුත් ඒ විදිහට ජීවිත සකස් කර ගන්නවා. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන ආර්ථික අර්බුද සහ ඇති වෙලා තියෙන රූපේ සහ කාමයේ ආස්වාදයේ ජනතාවගේ ලොල්භාවය නිසා ජනතාවෙ දෙන්නට යන්නේ නැහැ. තේන්නේ? අද තියෙන්නේ අමුතු සංස්කෘතියක් නෙමේ. ඇඳුම් වෙනුවෙන්, ආභරණ වෙනුවෙන්, රූපලාවරණය වෙනුවෙන් තේන්න. දානෙට වෙන් කරන කොටසක් දැන් ඒවට තමයි වෙන් කරන්නේ. මෙතෙන්ටයි වෙන් කරලා තින්නේ. එච්චර වෙන දෙයක් නැහැ. ඒ සමාජයේ ගොඩනගාගෙන තියෙන තැන මේවට අපේ ගෞරවනීය පාලකතුමන්ලා තමයි වග කියන්න ඕනේ. තේන්න. අද වෙසක් දවසේ බලන්නකො වෙසක් සතිය කොහොම තිබ්බේ කියලා. වෙසක් සතිය කියන්නේ වෙසක් වලට වඩා මෝස්තරකරණය තමයි තියෙන්නේ අපේ තරුණ තරුණියන්ගේ තේන්න. මෝස්තර තරගයක් තමයි මේ වෙසක් සතිය තුල වෙසක් තොරන් වලට වැඩිය සමාජය තුල තියෙන ඒවා. තේන්න. එතෙන්ට යනවා. හරිද? නමුත් බුදුරජාණන් වහන්සේ කිව්වේ දේ කරන්නේ නැහැ. කිව්වේ දේ කරන්නේ නැහැ. එසා බුදුරජාණන් වහන්සේ කිව්ව විදිහට ජීවිතයේ මුලපටන්ම ඔබ වැටුපක් ගන්න යම් දවසක රැකියාවකින් නැත්නම් ව්‍යාපාරකින් ආදායමක් ගන්න මුල් මාසේ ඉඳන් ඔබ පුහුණු වුණා නම් තමන් හම්බ කරන මුදලින් තමන්ගේ ආදායමේ කොටස් 4කට වෙන් කරලා එක කොටසක් ශාසනය උදෙසා, පින උදෙසා, තමන්ගේ මෙලව පරලොව සුරක්ෂිතභාවය උදෙසා, ලෞකික සැපය, පරලොව සැපය උදෙසා ඔබ යොමු කරන්න මම හිතන ඔබට වර්ධින්න විදියක් නැහැ. තේරෙනවද? අද මේ පුරුද්ද අපේ ජනතාවගෙන් ඈත් වෙලා තියෙනවා. ඒ නිසා මේ පුරුද්ද ඇති කරගන්න, ඒකෙන් දරුවත් යමක් ඉගෙන ගන්නවා. ඔබේ බව සුරක්ෂිතභාවය ඇති වෙනවා. මොකද හුඟක් අය අද මැරිලා ඉපදෙන්නේ പ്രേත ලෝකෙ ඉපදුනොත් එක්ක කුණු කාණුවක, එක්ක අසූචි වලක, එක්ක ගෙදරම පන්සලේම තියෙන අසූචි වලක තේන්න. ඔවෙනි තැනක තමයි ඉපදෙන්නේ. මොකද ජීවිතය තුලින් කරගන්නා වූ අකුසල් සංස්කාර නිසා, හොඳේ දන් නොදීම නිසා, වචනෙන් කරගන්නා වූ වැරදි නිසා, දුන්නත් ඒවා පිරිසිදු ආකාරයෙන් නොදීම නිසා අපි කරගන්නා වූ අකුසල් අපිව එවැනි බරපතල අනතුරු තියෙන තැන්වල තමයි උපද්දන්නේ කියන කාරණය සමාජයේ දිහා අපිට බලද්දී හුඟා පේනවා. ඒ නිසා Tamanගේ ආරක්ෂාව Taman ඇති කරගන්න. මොකද ඒක දරුවන්ටවත් රජයකටවත් ඔබට දෙන්න බෑ. ඔබ වැටුනොත් සතර පායකට ආයිමත් ඉතින් කල්ප ගානක් ගොඩ එන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ දරුවන් උදෙසා හෙළූ කඳුළු මහාසාගරයේ ජලයට වැඩි කියන්නේ දරුවන් උපාදානය කරගෙන මැරිලා අපි සතර අපායන්ට වැටුන වෙලාවේ ඒ සතර අපායන්හි හෙළන කඳුළුත් අර මහා කඳුළු සාගරයට අයිති කියන කාරණය කාරුණිකව තේරුම් ගන්න. මම ඔබට කලින් මතක් කළා දරුවන් සහ දෙමාපියන් අතර තියෙන මේ යුතුයකම් වගකීම් ඉටු කිරීම සම්බන්ධව අප කිහිප දෙනෙක් අතර ගොඩනැගුණු සාකච්ඡාවක් පිළිබඳව. එතනදී තවත් කෙනෙකු විමසුවා අපි ධනත පිනත අප උපයන ධනය වැඩි ප්‍රමාණයක් වෙන් කිරීම. එහෙම නැත්නම් ඒ සඳහාම වෙන් කිරීම අපේ දරුවන් වෙනුවෙන්, අපේ පවුල වෙනුවෙන් අපට යුතුයකම් ඉටු කරන්නට තියෙන අවස්ථාව මගහැරීමක් නේද කියන කාරණය. ඒ කියන්නේ පවුලට දරුවන්ට කරන අසාධාරණයක්ද අපි ධනත පිනට වැඩි මුදලක් වෙන් කිරීම. එහෙම නැත්නම් ධනත පිනට කියා නිශ්චිත වශයෙන් මුදලක් වෙන් කිරීම. අපේ සමිනස්ස මේ කාරණයත් මෙහි ධර්මානුකූල පදනම මෙය කුමක්ද කියන කාරණේ පිළිබඳව අප තුළ වැටහීමක් තිබුණා. උනත් ශ්‍රාවකයා වෙනුවෙන් මේ කාරණය බොහෝම කරුණාවෙන් පැහැදිලි කර දෙන හැටියට ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. අවසරයි ස්වාමින් වහන්සේ. ඔබතුමිය දැන් ඔතනදී ඔය ප්‍රශ්න යොමු කරන්නේ දැන් අපි කියමු ඔබතුමිය ගන්න ඔබතුමියට දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. නමුත් ඔබතුමියට ලැබෙන වැටුපක් තියෙනවා. මහත්තයාට ලැබෙන වැටුපකුත් තියෙනවා. ඒතකොට දැන් බුදුරජාන් වහන්සේ කියන ඔය ලබන දෙන්නා ලබන වැටුපෙන් කොටස් 4කට වෙන් කරලා එක කොටසක් ශාසනය උදෙසා, පින උදෙසා යොමු කරන්න කියලා. දැන් ඔබතුමිය ප්‍රශ්න කරන්නේ ඒ කොටස ශාසනය උදෙසා යොමු කරද්දී, පින උදෙසා යොමු කරද්දී දරුවන්ට අසාධාරණයක් වෙනවා නේද කියලා. මොකද දරුවන්ගේ පෝෂණයට යොමු කරන මුදලක් තමයි අතෙන්ට යොමු කරන්න වෙන්නේ. ඉතින් එතනදී ওই ප්‍රශ්නේ මතුවෙන්නේ සම්මාදිට්ඨිය දුර්වලභාවය නිසා. හොඳට තේරුම් ගන්න ඕනේ. සම්මාදිට්ඨිය දුර්වල නැත්නම් ওই ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. කර්මය, කර්මඵල විශ්වාසය සම්මාදිට්ඨියේදී තියෙනවා. දානේ, සීලේ ආනිසංශ පිළිබඳ විශ්වාසය සම්මාදිට්ඨියේදී තියෙනවා. හරි? දැන් ඔතනදී ওই ප්‍රශ්නේ නගද්දී කර්මය කර්මඵල විශ්වාසයෙන්ුත් බැහැර වෙලා දානේ සීලේ ආනිසංස කෙරෙහි විශ්වාසෙන්ුත් බැහැර වෙලයි ওই ප්‍රශ්නේ නගන්නේ. හොඳේ? දානේ සීලේ ආනිසංස පිළිබඳ විශ්වාසය තියෙනවා නම් මට ඒ විශ්වාසය තියෙනවා. හරි? ඒ නිසා මම නොකා මට කන්න තියෙන දේ මන් දෙනවා. හරිද? මම නොකා මට කන්න තියෙන දේ දෙනවා. හරි? මට කොච්චර අත්‍යවශ්‍ය බෙහෙතක් වුණත් කවුරු හරි අවශ්‍යතාවයක් තිබ්බොත් මම ඒක දීලා දැම්මා. ආයිමත් ඒ ගැන හිතන්නේ නැහැ. තේරෙනවද? ඇයි ඒ? මම දන්නවා මම එකක් දුන්නොත් මට පෙරලා 10ක් හරිද? 10ක් ලැබෙනවා කියලා. තේරෙනවද? මට ලැබෙන මේ ලැබීමක් තියෙනවනේ. තේරෙනවද? ඈ ඔය ලැබීම ඉබේ ලැබුණාද? නැහැ. දීලාමයි ගන්නෙ. තේරෙනවද? අතහැරලාමයි. තේරෙනවද? අතහැරලාමයි පෙරලා ගන්නෙ. ඒතකොට අතහැරලා අතහරින්නේ පෙරලා ගන්න නෙමෙයි. හොඳට ඒක තේරුම් ගන්න ඈ. අතහරින්නේ ගන්න නෙමෙයි. නමුත් අතහැරෙද්දී මම අර ඒ කාලේ කියනවානේ ඔබ සියල්ල අතහරින්නේ ඔබට එතකොට සියල්ල ලැබෙනවා කියලා. මම අර මුල් කාලේ ওই කතාව නිතර කියනවා. තේරෙනවද? ඔබ සියල්ල අතහරින්න එතකොට ඔබට සියල්ල ලැබෙනවා කියලා. තේරෙනවද? මොකද්ද සියල්ල කියලා කියන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥානයන් කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහරින්න කියලා. ඒක අතහැරියාම ඔබට සියල්ල ලැබෙනවා කියන කාරණා. ඒ නිසා ඔබ දක්ෂ නම් ඔබ දරුවෝ 4 දෙනෙක් ඉන්නපු වෙන්න පුළුවන්. ඔබ සම්මා දිට්ඨිය තියෙන කෙනෙක් නම් දරුවෝ 4 දෙනා හිටියත් ඔබ ශාසනයේ උදෙසා වෙන් කරපු කොටස අඩු කරන්නේ නැහැ. දානයේ උදෙසා වෙන් කරපු කොටස අඩු කරන්නේ නැහැ. ඔබ තුල විශ්වාසයක් තියෙනවා. සම්මා දිට්ඨිය ඔබට විශ්වාසය දෙනවා. ඒ කොටස මං නියමාකාරයෙන් දානයේ උදෙසා පින්කම් වල උදෙසා යොමු කළොත් මට මීට වඩා ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැගෙනවා. තේරෙනවද? කර්මයේ කර්මඵල විශ්වාසය. දානයේ සීලයේ ආනිසංස පිළිබඳ විශ්වාසය. පින්කම් කළොත් ඔබ දන්නවා පෙරලා මගේ දරුවන්ට මගේ පවුලට මීට වඩා ශාස්ත්‍රීය භාවයක් ඉදිරියේදී ලැබෙනවා. ඒ විශ්වාසය තුල ඔබ ඉන්නවා. තේරෙනවද? ඒතකොට දැන් මේ විශ්වාසය අපිට නැති වුණොත් ඒ නැහැ කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය දුර්වලයි. ඒතකොට මේ විශ්වාසය අපිට නැති වුණොත් අපි දානෙට වෙන් කරන කොටස වෙන් කරන්නේ නැතුව ඒකත් දරුවන්ගේ සුභසිද්ධියට යනවා. තේරෙනවද? දරුවන්ගේ සුභසිද්ධියට දෙවුවාම දරුවා කියන්නේ සමාජ පන්සිල් පදවත් පා හරියට නොරකින්න කෙනෙක් වෙන්න පුළුවන්. අපි මේ මුදල දරුවන් වෙනුවෙන් යොමු කරද්දී පන්සිල් පද පහවත් නොරකින්න කෙනෙක්ට දුන්නා වූ ආනිසංස පක්ෂය අපිට ලැබෙනවා. හරිද? ආනිසංස පක්ෂය අපිට. නමුත් අපි දරුවන් උදෙසා කළ යුතුයේ යුතුයකම් පක්ෂය කරන ගමන් අර දානීය උදෙසා යොමු කරන මුදල හරියාකාරව යොමු කළොත් ඒක ශාසනයට යොමු කළොත් ඒක සංඝයාට යොමු කළොත් ඒක ප්‍රාතිමෝක්ෂ සීලය ආරක්ෂා කරන උපසම්පදා භික්ෂූන්ට යොමු කළොත් සංඝයා කියන අර්ථයට යොමු කළොත් අපි තුල විශ්වාසයක් තියෙන්න ඕනේ ඈ. දරුවාට ඒ කොටස යොමු කරාට වඩා මහා ප්‍රතිලාභයක් වර්ණය සැපය බලය තුලින් අපිට ලබන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙන්න ඕනේ. ඒ විශ්වාසය අපිට තියෙන්න ඕනේ. ඒ විශ්වාසය නැත්තම් අපිට කවදාකවත් ওই ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් කමක්. ඒතකොට මේ විශ්වාසය නැති වෙන්න තව තවත් සම්මාදිට්ඨිය දුර්වල වෙනවා. තව තවත් සම්මාදිට්ඨිය දුර්වල වෙද්දී මේ පැත්තෙන් අපේ පින වැඩෙන්නේ නැහැ. ඇයි පින වැඩෙන්නේ නැත්තේ? අපි යොමු කරන ධනෙ අපි පෙරලා ප්‍රතිලාභයන් ලැබෙන පුණ්‍ය කෙත්වල අපි ආයෝජනය කරන්නේ නැහැ. ආයෝජනය කරන්නේ නැහැ. බුදුන් වහන්සේ පුණ්‍ය කෙතක් පනවලා තියෙනවානේ. ඔබේ ධනය ආයෝජනය කරන්න තියෙන ශේෂ්ඨ තැනක්. බුදුරජාණන් වහන්සේ පුණ්‍යකෙත කියලා ඔබේ දුවට පුතාට කිව්වේ නෑනේ නේද? බුදුරජාණන් වහන්සේ පුණ්‍යකෙත කියලා බුදුරජාණන් වහන්සේ ඔබේ දුව පුතාට කියලා නෑ. බුදුරජාණන් වහන්සේ පුණ්‍යකෙත කියලා කිව්වේ මහා සංඝරත්නයට. තේරෙනවද? ඒ නිසා ඔබ තුල විශ්වාසයක් තියෙන්න ඕනේ. දරුවන් 4 දෙනා පෝෂණය කරන්න මුදල් මදි වුණා. දානෙට ලැබෙන මුදල කපලා ඔබ දරුවන් පෝෂණය කරනවා නම් පුණ්‍යකෙතෙන් ලැබෙනා වූ පුණ්‍ය ශක්තිය ඔබ වුමනාවෙම අහිමි කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. තේරෙනවද? ඒ විශ්වාසය ඔබට තියෙන්න ඕනේ. ඒ විශ්වාසය සම්මාදිට්ඨිය විශ්වාසය. තේරෙනවද? ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ. දරුවන් උදෙසා කරන යුතුයකම් පක්ෂයේම කරනවා වගේම අර ශාසනය උදෙසා වෙන් කරපු කොටස දරුවන්ගේ සැපේ උදෙසා කරන්නා වූ ආයෝජනයක් හැටියට ඔබ දකින්න. තේරෙනවද? ඒ ඔබ ශාසනය උදෙසා වෙන් කරන කොටස දානය උදෙසා පින්කම් කරන කොටස වෙන් කරන ධනය ඒක නියමාකාරයෙන් වෙන් කරලා ඒ ශාසනික යුතුයකම් පිනට අදාළ යුතුයකම් ඔබ සිද්ධ කළොත් ඒ වෙන් කරා වූ කොටස දරුවන්ගේ අනාගතේ වර්ණය සැපය බලය උදෙසා කරන්නා වූ ශ්‍රේෂ්ඨම ආයෝජනයක් බවටයි පත් වෙන්නේ. නමුත් ඔබ දරුවන් ගැන හිතලා දරුවන්ට මේ මුදල් මදි දරුවන් පෝෂණය කරන්න බෑ කියලා ඔබ දානෙන් අයින් වුණොත් ඔබ දරුවන්ගේ හෝ ඔබේ පවුලේ හෝ ඔබේ හෝ වර්ණය සැපය බලය උදෙසා සත පහකවත් ආයෝජනයක් නොකළ කෙනෙක් බවටයි පත් වෙන්නේ. හරි. අතන දරුවන් උදෙසා කරද්දී ඒ දරුවන් සිල්පද පහ රකින්නවා නම් පන්සිල් වලට අදාළ පින ඔබට ලැබෙයි. සිල්පද දුර්වල කරගන්නවා නම් ඊට අදාළ පින ලැබෙයි. නමුත් කවදාවත් ඔබට මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ පුණ්‍ය කෙතෙන් ලැබෙන්නා වූ පින ලැබෙන්නේ නැහැ. තේරෙනවද? ඒ නිසා දරුවෝ 5 දෙනෙක් හිටියත් ප්‍රශ්නයක් නැහැ. ඔබ ලබන ආදායම රුපියල් ලක්ෂ නම් කරුණා කරලා ඊට අදාළ කොටසක් අඩු වශයෙන් මාසයකට රුපියල් 10000ක්වත් දානය උදෙසා වැය කරන්න. ඒ දානය උදෙසා වැය කරන රුපියල් 10000 ඔබ මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ පුණ්‍යකෙතේ ආයෝජනය කරන 10000ක්. එයම ඔබේ අනාගත පෞල් ජීවිතයේ වර්ණය සැපේ බලය උදෙසා තව තව ආදායම් ශක්තිමත් කර ගැනීම උදෙසා තව තව ආදායම් මාර්ග මතු කර ගැනීම උදෙසා තමන්ට ශක්තියක් බවට පත් වෙනවා. ඉතින් ඒක අපිට කියලා දෙන සම්මා දිට්ඨිය. එහෙම නැතුව අපි කවදාකවත් තේරුම් ගත්තොත් දරුවාට කරන පෝෂණයක් මහා සංඝ රත්නයේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ පුණ්‍ය කෙතට කරන පෝෂණයක් දෙක එක හා සමානව අපිට හිතන්න ගියොත් කවදාකවත් අපිට අපේ ජයග්‍රහණය කරා යන්න බෑ. තේරෙනවද? ඒ නිසා මොනසා ප්‍රශ්න තිබ්බත් මොනසා ආර්ථික ප්‍රශ්න තිබ්බත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ඇටියට මම නම් කියන්නේ දානයක් දෙන්න මුදල් නැත්නම් ආම් වශයෙන් තිරිසන් සතෙකුට හෝ දන් වේලක් දෙන්න. ආහාර වේලක් දෙන්න. දුගී මගී යාචකයෙකුට හෝ දන් වේලක් දෙන්න. තේරෙනවද? පුළුවන් ආකාරයෙන් ඔබ ලබන වැටුපෙන් යම් ප්‍රමාණයක් ඔබ අනිවාර්යයෙන්ම පින්කම් උදෙසා දානය උදෙසා දෙන්න. ඒවා උදෙසා ඔබ යොමු කරන්නා වූ ධනය අනුන් උදෙසා යොමු කරන දෙයක් නෙමේ. ශාසනය උදෙසා යොමු කරන දෙයක් නෙමේ. පෙරලා ඔබේම සැපය උදෙසා ඔබ ආයෝජනය කරන දෙයක්. ඒක තේරුම් ගන්න ඕනේ. ඒක අපි දෙන තරමටයි අපිට ලැබෙන්නේ. මොකද මම ඔක අත්දැකීම් වලින් දැකලා තියෙනවා. අපි සමාජයේ ඇසිනකොට දෙන ඇයට පෙරලා නිතර ලැබෙනවා. පෙරලා නැවත ලැබෙනවා. තේන්න? දෙන කෙනාට ලැබෙනවා. හොඳ ඒගොල්ලෝ දීලා පෙරලා ගන්නවා. අරන් ආයිමත් පෙරලා දෙනවා. ආයිමත් ලැබෙනවා. තේන්න? නමුත් සමහරුවකට බයයි. බය නිසා මේගොල්ලෝ දුන්නත් ලැබෙන්නේ නැහැ. මොකද ලෝභ සිත් තියාගෙන දුන්නාට පස්සේ ඒවා පෙරලා ප්‍රතිලාභ දෙන්නේ නැහැ. ඒ නිසා කවදාක්වත් දෙන්න බය වෙන්න එපා. දරුවෝ ගැන විතරක් හිතලා පවුල ගැන හිතලා දීම ඔබ අඩපණ කරගත්තොත් ඔබට මෙලව වර්ණයේ සැපේ බලයක් දුර්වල වෙලා මරණාසන්න මොහොතේ ඔබ කායිකව මානසිකව බලවත් පීඩාවන්ටපත් වෙලා සිහිමුලාවන්ටපත් වෙලා මැරිලා අපි പ്രേත ලෝකෙක ඉපදුනත් කන්න නැති ඇඳුම් නැති പ്രേතෙක් වෙලා ඉපදෙනවා. අපි තිරිසන් ලෝකෙක ඉපදුනත් දැන් එළදෙනෙක් වෙලා ඉපදුනත් අපි අර හම්බන්තොට පැත්තේ එහෙම නැත්නම් පුත්තලම පැත්තේ වතුර නැති කන්න නැති තනකොළ ටිකක් හරියට නැති සතෙක් වෙලා තමයි ඉපදෙන්නේ. හොඳේ බල්ලෙක් වෙලා ඉපදුනත් ඔය දඩාවතේ හැම කෙනෙක්ගේම ගුටි කන ඔය ඉඳුල් ටිකක් විසි කරපු දෙයක් කන තැන තමයි ඉපදෙන්නේ. කවදාකවත් කොළඹ කුරුඳුවත් වෙන ඕන කෙනෙක්ගේ ගෙදර බලු පැටියෙක් වෙලා ඉපදෙන්නේ නැහැ. තේන්න? ඒවත් පෙර දානේ ඵලයන් තමයි. හොඳේ සිල් දුර්වල කරගත්තා. ඒ නිසා අපිට සමාජයේ දිහා බලද්දී අපිට පේනවා වර්ණයෙන් සැපයෙන් බලයෙන් ආඩ්‍ය මිනිස්සුයෝ ආඩ්‍ය තිරිසන් සත්තු ඒ වගේම പ്രേත ලෝකවලත් වර්ණයේ සැපේ බලෙන් ආඩ්‍ය പ്രേතයෝ ඉන්නවා. යක්ෂ ලෝකවලත් ඉන්නවා. ඒ දිව්‍ය ලෝකවලත් ඉන්නවා. තේනද? වර්ණයේ සැපේ බලේ විවිධත්වය තමන් කළා වූ පිනේ විවිධත්වයක්. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න නිවන සොයාගෙන යන ගමනේදී අපිට නිවන ලබන්න නම් ඇත්තටම මේ ප්‍රශ්න අවම වෙච්ච වර්ණයේ සැපේ බලය වැඩි ජීවිත අපිට ගොඩාක් වටිනවා. ඒ ගමන යන්න තේරෙනවද? ඉතින් එහෙම කරන්න නම් අපි හැම වෙලාවම වර්ණයේ සැපේ බලය වැඩි කරගන්න නම් ජීවිතේ දානයටත් සීලයටත් මෛත්‍රියටත් කියන කාරණයට හිත යොමු කරන්න. දරුවන් මැත්තේ පමණක් ජීවත් වෙලා මරණයෙන් පස්සේ ඒ සියල්ල අහිමි කරගන්න තැනට යන්න එපා. මොකද හුඟක් අද අම්මලා තාත්තලා වයසට යද්දි ගොඩාක් ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා. කායිකව මානසිකව ගොඩාක් පීඩනයන්ටපත් වෙනවා. රෝහල් වල අප්‍රමාණ දුක් විඳිනවා. ඇයි ඒ? හේතුවක් තියෙනවා. වර්ණයේ සැපේ බලයේ ජීවිතයට ගොඩනගා ගත්තේ නැහැ. තේරෙනවද? වර්ණයේ සැපේ බලයේ ජීවිතයට ගොඩනගා ගත්තේ නැහැ. තමන්ගේ වර්ණයේ සැපේ බලය ගැන හිතුවේ නැහැ. වර්ණයේ සැපේ බලය ලැබෙන්නේ කොහොමද කියන කාරණේ දැනගෙන හිටියේ නැහැ. දානේ ඵලයන්, සීලේ ඵලයන්, මෛත්‍රියේ ඵලයන් දැනගෙන හිටියේ නැහැ. ඒවා වුණා නම් කවදාක්වත් අපිට මරණාසන්න කාලේ රෝගීභාවයන්ට, කායික මානසික බලවත් පීඩාවන්ටපත් වෙලා මිය යන්න වෙන්නේ නැහැ. නමුත් සාංශාරික මේ ජීවිතේ කොච්චර පින් කරපු කෙනෙක් වුණත් සාංශාරිකව අකුසල් විපාක එන්න පුළුවන්. ඒක නෑ කියන්නේ නෑ. දැන් මුගලන් මහරහතන් වහන්සේ අතපය කුඩු කරගෙනයි පිරිනිවන් පාන්නේ. තේන්න බුදුරජාණන් වහන්සේටත් බලවත් උදරාබාධයක් ඇදිලයි පිරිනිවන් පාන්නේ. ඒ නිසා කොච්චර පින් තිබුණත් අතීත අකුසල් බලවත් ආවොත් ඒක වළක්වන්න බෑ. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. මන් දන්නේ මට කොයි විදිහට අපවත් වෙන්න තියනවද කියලා. මාස ගණන් ඉස්පිරිතාලවල ඉඳලා බට ගහගෙන, නහයට බට ගහගෙන, කටට බට ගහගෙන, මුත්‍රා මාර්ගයට බට ගහගෙන, මේ බෙල්ල අස්සෙන් බට ගහගෙන කොහොම අපවත් වෙන්න සිද්ධ වෙයිද කියලා මම දන්නේ. මොකද මගේ අතීත අකුසල් ගැන මම මේ ජීවිතේ කරපු දේවල් දන්නවා. පෙර අකුසල් මොනවද කියන මම දන්නේ. නිසා මගේ අපවත් වීම කොයිසා විකෘති ආකාරයෙන් සිද්ධ වෙයිද කියන මම දන්නේ නැහැ. එහෙම නොදන්න නිසා මට මොකද්ද බුදුරජාණන් වහන්සේ පනවන්නේ? මට පනවෙනවා වර්තමානයේ තුල කුසලයෙන් ශක්තිමත් වෙන්න. වර්තමානයේ තුල පිනෙන් ශක්තිමත් වෙන්න. වර්තමානයේ තුල විදර්ශනාවෙන් ශක්තිමත් වෙන්න. වර්තමානයේ තුල සතර සතිපට්ඨානෙන් ශක්තිමත් වෙන්න. එහෙම ශක්තිමත් වුණාට පස්සේ ඔබට ඔබේ අනාගතය පිළිබඳ බියක් ඇති වෙන්නේ නැහැ. බියක් මගේ අනාගතය ගැන මට 0.1ක්වත් බියක් නැහැ. මන් දන්නේ මගේ මරණය අපවත් වීම කොහොම වෙයිද කියන කාරණේ මම මේ කියද්දි අනේ මට නම් සතපාකවත් බියක් ඇති වෙන්නේ නැහැ. ඒ ඇයි මට ඒ බිය ඇති වෙන්නේ නැත්තේ? මට ඒ බිය ඇති වෙන්නේ නැත්තේ වර්තමානයේ තුල මම පින තුල ජීවත් වෙන්නේ. වර්තමානයේ මම කුසලයේ තුල ජීවත් වෙන්නේ. වර්තමානයේ මම විදර්ශනාව තුල ජීවත් වෙන්නේ. වර්තමානයේ මම සතර සතිපට්ඨානය තුල. ඒ නිසා මට බියක් දැනෙන්නේ නැහැ. මට බියක් දැනෙන්නේ නැහැ. කවුරු හරි ඇවිල්ලා මගේ මේ අත බලලා මං කිව්වොත් එහෙම අරිය ඥාන හාමුදුරුවෝ මාස ගාණක් දුක් විඳලායි මැරෙන්නේ කියලා පුතේත් මට බියක් නැහැ. මට බියක් නැහැ. ඇයි? වර්තමානයේ පින තුල මං ඉන්නවා. වර්තමානයේ කුසලයේ තුල මං ඉන්නවා. වර්තමානයේ විදර්ශනාව තුල මම ඉන්නවා. වර්තමානයේ සතර සතිපට්ඨාන ධර්මයන් තුල. ඒ නිසා මට අනාගතයේ පිළිබඳ බියක් නැහැ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. ඔබ දක්ෂ වෙන්න. ඔබට අනාගතයේ පිළිබඳ බියක් ඇති නොවි ජීවත් වෙන්න අවශ්‍ය නම්, මරණාසන්න මොහොතේ බියකින් තොරව මැරෙන්න ඕනේ නම්, ඔබේ පටිච්ච සමුප්පන් උපත බිය උපදවන උපතක් නොවෙන්න අවශ්‍ය නම් ඔබට කරන්න තියෙන එක දෙයයි. වර්තමානයේ තුල කුසලයේ ශක්තිමත් වෙන්න. වර්තමානයේ පින තුල ශක්තිමත් වෙන්න. වර්තමානයේ විදර්ශනාව තුල ශක්තිමත් වෙන්න. වර්තමානයේ සතර සතිපට්ඨානයන් තුල මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම වර්ණය, සැපය, බලය, ප්‍රඥාව ලබා දෙන උතුම් ධර්මතාවයන් ටිකයි ඔය. ඒ නිසා මේවන් සුන්දර ධර්මතාවයන් අපි ළඟ තියෙද්දී වර්තමානයේ තුල අපි අකුසලයේ තුල නම් ඉන්නේ. වර්තමානයේ අපි සිල්පද බිඳීම් තුල නම් අපි ඉන්නේ. වර්තමානයේ අපි ලෝභ, ද්වේෂ, මෝහයන් තුල නම් ඉන්නේ. වර්තමානයේ අපි නිත්‍ය සංඥාව විදර්ශනාවෙන් බැහැර නම් ඉන්නේ. අපි ආත්මීය දෘෂ්ටිය තුල නම් ඉන්නේ. සක්කාය දිට්ඨිය තුල නම් ඉන්නේ. මමත්වයේ දැඩිභාවයේ තුල නම් ඉන්නේ. අපිට කවදාක්වත් මරණාසන්න මොහොතේ බියෙන් තොරව මැරෙන්න බෑ. බියටපත් වෙලයි මැරෙන්නේ. අනාගතය ගැන හිතනකොට බිය වෙනවා. තේන්න? කවුරු හරි ගිහිල්ලා හඳහන බලද්දි කිව්වොත් එහෙම ඔබට තියෙන්නේ මහා වේදනාකාරී මරණයක් කියලා. එතනින්දම බියටපත් වෙනවා. ඇයි? වර්තමානයේ තුල කුසලයේ නැහැ. වර්තමානයේ තුල විදර්ශනාව තුල නැහැ. වර්තමානයේ සතර සතිපට්ඨානය තුල නැහැ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. අපි හැමෝගෙම ජීවිත පිටිපස්සේ විපාකෙට එන්න බලවත් අකුසල් තියෙන්න පුළුවන්. බලවත් අකුසල්. ඒ නිසා ඒ බලවත් අකුසල් මොනවද කියන්න අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. මටත් අම්මා කෙනෙක් හිටියා, මටත් තාත්තා කෙනෙක් හිටියා. ඒ අම්මයි තාත්තයි දෙන්නම මිය ගියේ මම බලාපොරොත්තු වුණ ආකාරයෙන් නෙමෙයි. බලාපොරොත්තු වුණ ආකාරයෙන් නෙමෙයි. බලාපොරොත්තු වුණ ආකාරයෙන් අනේ සතුටුදායක ආකාරයෙන් නෙමෙයි. ඒගොල්ලෝ අසනීප වෙලා, ලෙඩ වෙලා, ලෙඩ ඇඳවල් වල ඉඳලා දෙන්න. තාත්තා මියගේ නොහිතූ වෙලාවක මේ උදේ තාත්තගේ ව්‍යාපාරයට ගියා, 10 වෙනකොට ආරංචි වෙනවා තාත්තා නැති වුණා කියලා. තේන්න. හිතාගන්න බැරි විදිහටක් නැති වුණේ. තේන්න. ඒතර අම්මාගේ මරණයත් ඒ විදිහටම අවුරුදු 8ක් විතර අම්මා අසනීප වෙලා හිටියේ. තේන්න. ඒතර අපි නොහිතූ ආකාරයට දේවල් සිද්ධ වුණේ. ඒ නිසා අපි දන්නේ නැහැ අපේ හෙට දවසේ කොයි ආකාරයෙන් සිද්ධ වෙයිද කියලා. ඒ නිසා කොයි ආකාරයෙන් සිද්ධ වුණත් ඔබ සූදානම් වෙන්න. ඔබේ මරණයට සූදානම් වෙන්න. ඔබේ අනාගතයට ඔබ සූදානම් වෙන්න. ඔබේ වයෝවෘද්ධ ජීවිතයට ඔබ සූදානම් වෙන්න. ඔබ අද ඉඳන් සූදානම් වුණොත් ඔබේ මරණය කවදාක්වත් නොසිතූ ආකාරයට සිදුවෙන මරණයක් බවට පත් වෙන්නේ නැහැ. නොසිතූ ආකාරයට සිදුවෙන මරණයක් බවට පත් වෙන්නේ නැහැ. නමුත් අපි එතන මරණය සැලසුම් කරන්නේ අද හුඟක් අය 6න් පස්සේ කොතනද ඉන්නේ? වැඩිහිටි අම්මලා, වැඩිහිටි තාත්තලා 6න් පස්සේ ඉන්නේ රූපවාහිනිය ඉස්සරහා. 10 වෙනකන් තියෙන ටෙලි නාට්‍ය ටික ඔක්කොම බලනවා. 10 වෙනකන් ඔක්කොම බලනවා. අද ගොඩාක් අම්මලා තාත්තලා උතන ඉන්නවා. තේන්න. මොනවද වැඩින්නේ? කාමච්ඡන්දයන්. තනිකර කාමච්ඡන්ද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා පංච නීවරණය. ඒක දු පුතෙක් ඇවිල්ලා මට කියනවා ස්වාමීන් වහන්සේ අපේ තාත්තගේ වැඩේ හින්දි චිත්‍රපට බලනවා. දවසට 2-3ක් බලනවා. පෙන්ෂන් ගිය තාත්තගේ රාජකාරී එක තමයි. නමුත් අවසානයේ තාත්තා රෝහලක මාස ගාණක් දුක් විඳලා අන්ත අසරණ විදියට මැරුණා. එතකොට හින්දි චිත්‍රපට සහයෝගයට ආවද? හින්දි චිත්‍රපටේ තාත්තට යහපත වෙනසාවද? නැහැ. අර කාම ඡන්දයන්ගෙන් බර වෙච්ච සිද්දරාගෙන නැති වෙලා මොන කාම ලෝකෙක ඉපදුනාද කියලා කවුද දන්නේ? හැමදාම පෙන්ෂන් ගිය තාත්තගේ වැඩේ හින්දි චිත්‍රපට බලනවා. සමහර අම්මලා තාත්තලා ඉන්නවා දරුවෝ අපිට කියනවා ස්වාමීන් වහන්සේ රූපවාහිනියට හොඳටම ඇබ්බැහි වෙලා. ටෙලි නාට්‍ය නැත්තම් එදාට නිින්ද යන්නේත් නැහැ. නිකන් හරි කරන්ට් එක ගියොත් එදාට ආයිමත් ඒ අම්මා ගැටෙන්න තියෙන උපරිම, ඒ තාත්තා ගැටෙන්න තියෙන උපරිම ගැටෙනවා. එයි අරක බලා ගන්න බෑ. බලා ගන්න බෑ. මේ වයසක අම්මලා, දරුවෝ ලොකු මහත් කරපු අම්මලා. තේන්න. ඒතකොට තමන් ගැන තමන් හිතනවද? හිතලා නැහැ. තමන් මැරුණට පස්සේ මොකද්ද වෙන්නේ කියලා හිතනවද? හිතලා නැහැ. වර්තමානයේ තුල කුසලයේ ඉන්නවද? වර්තමානයේ තුල පිනේ ඉන්නවද? වර්තමානයේ තුල විදර්ශනාවේ ඉන්නවද? ඒ කොතනකවත් නැහැ. අවසානයේ මොකද්ද වෙන්නේ? මාස ගණන් ලෙඩ ඇඳවල දුක් විඳිනවා. මාස ගණන් දුක් විඳිනවා. එදාට සරණක් නැහැ. අනුන්ට සරණක් වෙන්නත් බෑ. ඇයි? අධර්මයෝ වඩත් දිගටම වඩාගෙන ආවේ ලෝභ දේශ මොහ. දිගටම වඩාගෙන ආවේ කාමච්ඡන්දයන්. දිගටම රූපේ ආස්වාදේ, කාමයේ ආස්වාදේ වඩමින් ආවේ. ඒ සිත් මරණාසන්න මොහොතකදී අනිත් පැත්ත පෙරලන්න බෑ. ඒවා පදංග වෙලා තියෙන්නේ. ඒවා මුල් බැසගෙන තියෙන්නේ. ඒ නිසා මරණාසන්න මොහොතේ gedara රූප වාහිනිය සිහියට නගාගෙනයි මැරෙන්නේ. තෙලිනාට්‍ය සිහියට නගාගෙනයි මැරෙන්නේ. එහෙම වුණාට පස්සේ ඔබේම ශාලේ ප්‍රේතියක් වෙලා 6 ඉඳන් 9 වෙනකන් තෙලිනාටි බලබලා ඉඳින්. ඕක තමයි ලෝකය. ඕක තමයි ලෝකය. ඒ ලෝකයේ බුදුරජාණන් වහන්සේ ලෝකයේ ස්වභාවය හරියාකාරයෙන් අපිට දේශනා කරලා තියෙනවා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. ලෝකයට අනුකම්පා කරනවා වගේම ඔබේ සාම්පුරුෂයාට, ඔබේ බිරිඳට අනුකම්පා කරනවා වගේම ඔබේ දරුවට අනුකම්පා කරනවා වගේම ඔබ කෙරෙහි ඔබ අනුකම්පා කරන්න. ඔබ කෙරෙහි ඔබ අනුකම්පා කරන්න. එහෙම නොකළොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට බිරිඳ නිසා, සාම්පුරුෂයා නිසා, දරුවෝ නිසා, අම්මා තාත්තා නිසා ඔබ හෙළු කඳුළු මහ සාගරයේ ජලයට වැඩි කියන කාරණය කොයිසානම් සත්‍ය කාරණයක්ද කියන කාරණය මොහොතක් හිතලා බලන්න. දරුවන් නිසා ඔබ සතර අපායට වැටුණොත්, බිරිඳ නිසා සතර අපායට වැටුණොත්, සාම්පුරුෂයා නිසා සතර අපායට වැටුණොත්, ඔබේ පෞල් ජීවිතය නිසා අම්මා තාත්තලා නිසා සතර අපායට වැටුණොත්, ඒ සතරාපායට වැටුණ තැන ඉඳන් කල්ප ගානක් සතරාපායේ විඳින්න වෙන්නා වූ හෙලන්න වෙන්නා වූ කඳුළු ප්‍රමාණය මෙතකයි කියලා අපිට කියන්න බෑ. අනේ ඊට පස්සේ අසූචි පෙරාගත් ප්‍රේතියෝ වෙලා, නිර්වස්ත ප්‍රේතියෝ වෙලා, ලේවමණය කරන ප්‍රේතියෝ වෙලා අහිංසක මිනිස්සුන්ව ජීවත් වෙන්න බය කරලා තව තව අකුසල් කරගෙන අපි තව තව භව ගමනේ විනාශය කරාම විකෘතියක්ම කරාම යන පිරිසක් බවටයි පත් වෙන්නේ. පින්වතුන් අප්‍රමාණ සතුටටපත් වෙන්න මේ සුන්දර උදෑසන පන්සිල් මළුව වැඩසටහන ශ්‍රවණය කරලා ජීවිතය තුළින් අප්‍රමාණ වූ උතුම් ධර්ම දානමය පින්කම් සිද්ධ කරගත් මොහොතේ මේ රැස් කරගත් ආ වූ සෑම පිනක්ම පන්සිල් මළුව ශ්‍රවණය කළා වූ පින්වතුන්ලා සියලුම දෙනාටත්, මව් දෙමාපියන්, දුව දරුවන්, පවුල්වල සිළු දෙනාට, රටවාසී ගම්වාසී සියලු දෙනාටත්, ඒ වගේම උත්තරීතර මහා නායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝ රත්නයට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය, දීර්ඝායුෂ, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීමට මේ පින් උත්තම ශක්තියක් වේවා. ඒ වගේම කල්යාණ මිත්‍රභාවයෙන් උපකාරක ධර්මයන් සකස් කොට දුන් ඒ පින්වත් ශාලිකා මහත්මියටත්, සාරද මහත්මයාටත්, සිරස ගුවන් විදුලියේ ප්‍රධානී සජිත් රත්නායක මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ උතුම් ධර්ම දානමය පින් නිදුක් නිරෝගී සුවපත් භාවය, දීර්ඝායුෂ, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීමට මේ පින් උත්තම ශක්තියක් වෙන්න කියලා මෙත් සිතින් ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි.